कखयो निभानं द्वेषखयो निभानं मोहखयो निभानं। तेरुवान सरनाई मंदायापी लोत्रुवान साधाम मंडपे धर्मदेशनावे देवन भाग्य अपी आद मातृका वशयेन गत्तेम बुदुरजानन वहन्सेगे धर्मय कियन्ने कुमक्द ए तमयि विश्व विद्याव ए विद्याव केनिट दनगन्न लबेन्ने अप्रमाण पिंकरहमयि सामान्य मनुष्यंटे सत्य दनगन्न हम्बेन्ने नै सामान्य पिंगति मनुष्यंट सामान्य देवल मुनगहिन मेलोके अति सुलभ देना दन्नवा लोके तीन सामान्य लोकायत विद्यावन विषय इव लोकायतय लोकेतायति देवल एतकोट ए विषय सुलभय हेमतनम तीयनो हेमोम दन्नो परमाणु गेन स्कूल एन दरो इंदलम दन्नो देख लोके पुराम दन्नो अरे कोंगोनांतरी में दिन अरे गोत्रिक समाज दान में थी परमाणु के प्रोटोन न्यूट्रॉन इलेक्ट्रॉन की लेकिन विद्या के लोग आने नहीं हम दान में थी हमें मैं विद्या दान निकालूँ ये ना बुद्ध रजान ना से की विद्या बुद्ध प्यान ना से पेन में विद्या आता विश्व आश्रय मात में विद्या दम बलंद हम तो ना कालुगाल थी बुनाते हम तो ना मैनिक करने හැමතැනම මැනික් ගාල තිබුණාට හැමතැනම දියමන්ති මැනික් නෑ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ හැමතැනම ওই ලෝකායත විද්‍යාවන් විශේෂයන් තියෙනවා. නමුත් හැමතැනම නිවැරදි විද්‍යාව නැත්තම් ලෝකේ පිළිගත්තා වූ ලෝකේ සියලු දෙනාට තර්කයෙන් පරාජයටපත් නොකළ හැකි වූ පරම සත්‍ය පෙන්වා දෙන විද්‍යාව. ඒ විද්‍යාව හැමතැනම නෑ. එහෙනම් ඒ විද්‍යාව මොකටම අවබෝධ වෙන්නේ නැහැ. ඒ විද්‍යාව අවබෝධ කරගන්න නම් ඒ පන්තියට ඇතුල් වෙන්න පුළුවන් විදිහේ ඥානධාරිතාවක් තියෙන ශිෂ්‍යයෙක් වෙන්න ඕන ඔක්කොම විශ්වල. මොකද විශ්ව අසමසම මහා ගුරු උතුමාණන් වහන්සේගේ පන්තියට ඇතුල් වෙන්න සම්මා සම්බුද්ධ ශාසනය කියන. එතකොට මේ පන්තියට ඇතුල් වෙන්න නම් දැන් සාමාන්‍යම මම දන්නවා දැන් විශ්වවිද්‍යාලයකට ඇතුල් කරගන්න උසස් පෙළ සමත් වුණාට පස්සේ කොමන හෝ විෂය ධාරාවකින්. මොකද දැන් පහ වසර ළමයෙක් ක්‍රීම නැත්තම් 11 වසර ළමයෙක් විශ්වවිද්‍යාලයකට බාරගන්නේ නැහැ මොකද ඒ දරුවගේ ඥානිය වැඩිලා නැහැ එහෙනම් ඒ ඥානිය වැඩිච්ච කෙනිට තමයි විශ්වවිද්‍යාලයේ අවස්ථාව ලැබෙන්නේ ඒ වගේ දැන් ඒ උදාහරණයක් වශයෙන් කිව්වෙ එතකොට දැන් බලන්න ඕන කල්පනා කරලා එතකොට විශ්වයේ අසමසම මහා ගුරුවරයාගේ විශ්වයේ අසමසම මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන් ඉන්නේ කාටද එන්නේ එහෙන් බලුවන්කම ලැබෙන්නේ එහා මට්ටමේ ඒ ඒ ඒ මට්ටමේ ඥාන ධාරිතාවක් කරී ශිෂ්‍යයට එහෙනම් අන්නේ ඥානි උදා කරගන්න තමයි වසර කෝටි ගණනක් තිස්සේ පාරමිතා පුරු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නම් වූ විශ්ව අසමසම විද්‍යාඥයන් මුණගැහි විද්‍යාඥ උතුමන් වහන්සේ මුණගැහින්නේ ඒ මහා විද්‍යාඥ උතුමන් වහන්සේගේ ඒ අමා ධර්මයේ නම් වූ විද්‍යාව. ඒ කියන්නේ කොයිතරම් මහේශාක විද්‍යාවක්ද කියනවා නම් මේ විද්‍යාව. මේ විද්‍යාව දැනගත්තාම කෙනෙක් අමරණීය වෙනවා. අර විද්‍යාව ඔක්කොම දැනගත්තම මරණීය වුනේ සම්භාව මරණීය විලාප ගහගෙන ගියේ මැරිලා ගියේ මරණීය විලාප තියෙන තැන් වලට ඒ විද්‍යාඥයා අර විද්‍යාඥයා ලොකු විද්‍යාඥයෝ ඔක්කොම ටික මරණීය විලාප ගහන තැන් වලට තමයි තින් යන්නේ මොකද තමන්ගේ ඥාණයෙන් ලෝකෙට යහපතට වඩා යහපතක්මයි කරලා තියෙන්නේ බැලුවා සිද්ධ වෙච්ච විනාශේ වැඩි යෝන්ගේ ඥාණි सदातनिक यथार्थे पेन्ना देन विश्व असम सम विद्यामरणीय अमरणीय विद्या अमरणीय भाव विद्यावी
එහෙනම් සාමාන්‍ය විද්‍යාවක් නෙවෙයි ඔබ දැනගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයන්. ඔබට සමහර විට අර ඇතුලේ ඉන්න මායාවේ තියෙන බලවත්කම නිසා තාම හරියට වැටහෙන්නේ නැතිව ඇති. දැන් අපි අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද එතකොට? අවිද්‍යාව කියන්නේ එතකොට මේ දැන් එතන මේ වචනේ ඇතුළේම තියෙන අවිද්‍යාව කියන්නේ අඥානකම. දන්නේ නැහැ කිසිම දෙයක්. දැන් එතකොට දැන් අපි එක මේ ලෝකෝත්තර අර්ථයෙන් ගත්තාම තමයි අපි හරිම කාරණේටම අවශ්‍ය ලක්ෂයටම දකින්නේ මේ ආශ්වාදය, කාමයේ, ප්‍රේමයේ යනාදි වශයෙන් මේ සැපයි යන සංඥාවෙන් ගන්න. සැපයි කියලා මේ ඒ සංඥාවෙන් ඒ දෘෂ්ටියෙන් ඒ චිත්තෙන් ගන්න. මේ සියල්ල සැප නොවේ දුක කියලා අවබෝධ කරගන්න. අන්න එතකොට තමයි අර දෘෂ්ටි විපරීතයෙන්, සංඥා විපරීතයෙන්, චිත්ත විපරීතයෙන් නිදහස් වෙලා ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ. එතකොට අපි අර අවශ්‍ය කාරණාවටම දකිද්දි, ලක්ෂ්‍යයටම දකිද්දි දකින්නවා ආශ්වාදය, කාමය, ප්‍රේමය මේ සියල්ල දුකයි. ඒ සියල්ල දුක්ඛාර සත්‍ය වශයෙන් නුවණින් දකින්නවා. එතකොට එපමණකින් නවතින්නේ ඊට එහා ගැඹුරට ගිහිල්ලා. දැන් එපමණකින් කාමී ආස්වාදයේ දුකයි කියලා අවබෝධ වෙච්ච පමණින් කෙනෙක්ට සියලු රාග දේශ මොහොන අසා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ අවබෝධයේ ප්‍රමාණවත් වෙන්නේ නිර්වාණ මාර්ගයේ නුවණින් දැකීමට විතරයි. ඊට පස්සේ එතනින් එහා පැත්තට මග වඩන්න එපා. කෘත්‍ය ඥාන කිව්වේ ඒකනේ. ඒ මග වඩනකොට තව කොච්චර ගැඹුරට 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 දැනගන්න ඕන. අන්නේ ගැඹුරට දැනගන්න වාරයක් 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 ගන්න ඔබට වැටහෙනවා නේද, දැනෙනවා නේද, පේනවා නේද? අර මහා අන්ධකාරයක හිටියා, ඉස්සෙල්ලම පහන් එකක් පත්තු වුණා, ඊට පස්සේ පහන් 20ක් විතර පත්තු වෙනවා, ඊට පස්සේ පහන් 100ක් විතර පත්තු වෙනවා. ඔහොමම පහන් එන්න එන්න වැඩි වෙනවා. මේ තමන් අන්ධකාරය ඉන්නේ, ඒ අන්ධකාරය ඉන්න තැන ඉස්සෙල්ලම එක පහනක් දැල්ලලා ඊට පස්සේ ක්‍රමානුකූලව පහන් වැඩි වෙනකොට අපිට එතන අවකාශයේ ඒ පේන වපසරිය එන්න එන්න වැඩි වෙනවා. ඒ පරාසය අපිට අවකාශයේ මහදුරක් පේන්න පටන් ගන්නවා කලින්ට වඩා. ඒක අර ධර්මයේ දක්වලා තියෙන මුලින්ම කණාමැදිරියගේ වගේ තමයි සත්‍ය පේන්න පටන් ගන්න. කණාමැදිරියගේ ආලෝකයෙන් පේනවා වගේ. දැන් මහා ඝනාන්ධකාරයක ඉන්න මිනිහෙට ඉස්සෙල්ලම කණාමැදිරියක් ලැබෙන. ඒකෙන් පුළුවන් යන්තමට නිකන් ලාවට නිකන් මූණක් එහෙම බලා ගන්න පුළුවන් යන්තමට ළඟපාති ඉන්න කෙනෙක්. ඊට එහාට යනකොට හම් වෙනවා පහනක්. පහනේ ආලෝකයෙන් අරට වඩා ලොකු පරාසයක් දකින්න පුළුවන්, ඊට වඩා ලොකු පැහැදිලි රූපයක් දකින්න පුළුවන්. ඊටත් එහාට යනකොට හම් වෙනවා හඳේලිය. හඳේලියෙන් අරටත් වඩා පැහැදිලි රූපයක්, ඊටත් වඩා ව්‍යාප්ත රූපයක් දකින්න පුළුවන් වෙනවා. ඊටත් වඩා ලොකු අවකාශයක් පේනවා. ඊටත් එහා යනකොට අන්න හම් වෙනවා පිරුවෙලිය. එතකොට අන්න දකින්න හම් වෙනවා සියලු සියලු ආකාරයෙන් ඉරුවෙලියට සියල් සියලු ආකාරයෙන් අපමණ දුරක් පේන්න පටන් ගන්නවා. ඒ වගේ මේ ඥාන අවබෝධය වැඩින්නේ පියවරින් පියවරට. එක සැරේ කාර්යවත් ඥානිය වැඩින්නේ නැහැ. ඒ නිසා අවිද්‍යාව දුරු වෙන්නේ ටික ටික. ඒ නිසා අවිද්‍යාව දුරු වෙනකොට අර තමන්ට ඒක දැනෙන්න පටන් ගන්න යන අර ආලෝකයේ උපමාවෙන්, ආලෝකයේ අලුතැනක ඉඳලා වැඩි තැනකට ගමන් කරනවා වගේ ක්‍රමානුකූලව අපට පේන වපසරිය හාත්පස පේට පටන් ගන්නවා. බහුල අවකාශ, විශාල අවකාශයක් සෑම සීලුව ආකාරයෙන්ම අන්න ඥානයට දර්ශනය වෙන්න පටන් ගන්නවා. අවකාශය, කාලය, අවකාශය සියල්ල සීලුව ආකාරයෙන් පේන්න පටන් ගන්නවා. ඒ ධර්මය තුළට අනුකූලව ජීවත් වෙනකොට ඒකට දැන් ධම්මානුකූල පරිපත්තිය කියන්නේ. එතකොට අන්න තමන්ගේ ඥානිය වැඩෙන්න පටන් ගන්නවා. එතකොට අන්න අර තමන් තුළ තිබිච්ච අර අවිද්‍යාව දුරු වෙනකොට තමයි අර ආලෝකය ලැබෙන බව පේන්න පටන් ගන්න. අර අර උදාහරණයක් වශයෙන් අර කණාමැදිරියගේ එළියෙන් ආලෝකේ බල බල හිටපු කෙනාට පහනක් ලැබෙන. එතකොට එයාට දැනෙනවා කලින්ට වඩා ලොකු අන්ධකාරයක් පහ වෙලා ගියා කියලා. අන බලන්න. ඒක තමයි අවිද්‍යාව පහ වෙනකොට දැනෙන ස්වභාවය. එහෙනම් දැන් ධාතු ගැන දන්නේ නැති කෙනෙක් කියන්නේ
ධාතුවල ක්‍රියාකාරීත්වය කියන්නේ අටලොස් ධාතු වශයෙන් පවතින ආකාරය, ධාතු හයක් වශයෙන් පවතින ආකාරය, ධාතු තුනක් වශයෙන් පවතින ආකාරය, දෙකක් වශයෙන් පවතින ආකාරය යනද වශයෙන් නොඑක ආකාරයෙන් තියෙනවා. ධාතු ගැන විග්‍රහයන් බහුධාතුක සූත්‍රය කියලම සූත්‍රයක්ම තියෙනවා. අන්නේ සූත්‍රයේ කියවනා ඔබට මේ ධාතුන්ගේ මේ බහුධාතුක ස්වභාවය කියන්නේ නොඑක් නොඑක් ස්වභාවයකින් යුක්ත ධාතු බොහෝ ප්‍රමාණයකින් යුක්තවයි මේ ලෝකේ සකස් වෙලා තියෙන එක දකින්න පුළුවන්. එතකොට ඒ ධර්මයන් අපි ගැඹුරට ගැඹුරට දැනගන්නකොට මොකද වෙන්නේ? අන්න තමන්ට දැනෙන පටන් ගන්නවා තමන් අන්ධකාරයෙන් නිදහස් වෙනවා කියලා. ඒ කියන්නේ ඒක දැනින්නේ කොහොමද? තමන්ට දැනෙනවා මෙතෙක් නොදැන හිටපු දෙයක් දැනගත්තා. අර මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ හැමෙදී අර හැමෝම උදාන වාක්‍යයක් කියන්නේ ඔක්කොම එකක් කිව්ව නෙවෙයි. නමුත් සියලුම දෙනා කිව්වේ එකම අදහසක්. ඒ නිසා තමයි එහෙම සූත්‍රවල දැක්වෙන්නේ. සමහර මොඩියෝ තර්කවාද කරනවා තියෙන අමනකම කියන්නේ ඒ වගේ බූරුවන්ට කවදත් ධර්මය අවබෝධ වෙයි. සමහර මොඩියෝ තර්ක කරනවා මේ සූත්‍රය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව සූත්‍රය කියන්නේ දේශනාව නෙවෙයි. සූත්‍රය කියන්නේ දේශනාවේ සංක්ෂිප්තය. ඒ සූත්‍රය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව හැම සූත්‍රයකම අභික්ඛන්තේ බොහෝ ගෞතම කියලා පටන් ගත්තාම හැමෝම එකම විදියට ප්‍රශංසා කරන්නේ කියලා. අමන කතා. හැමෝම කිව්වේ එකම දේක් මොකද්ද? අන්ධකාරෙ හිටපු මට ආලෝකයක් ලැබුණා කියලා. ඒක තමයි කිව්වේ අර යටි කුරු කරපු චින්තනයක් උඩු කුරු කළ යටි කුරු කරපු කාලයක් උඩු කුරු කළාසි අන්ධකාර හිටපු කෙනෙක්ට තෙල් පහනක් දැල්ලා දුන්නාසි යන අදවසින් කිව්වේ. ඒක තමයි කිව්වේ. ඒ කියන්නේ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් දීලා ඉන්නකොට කන් දීගෙන ඉන්නකොට අනවබෝධය පහවල යනවා මානසික. අවබෝධයටපත් වෙනවා. ඒ අවබෝධය තමයි ආලෝකයේ වශයෙන් එයාට දැනෙන්න පටන් ගන්න. අන්න පූර්ණ ආලෝකයට ගියම ආලෝක උදපාදී රහත් ඵලයේ. ඉතින් ඒක නිසා මේ අවිජ්ජාව කියන්නේ අන්ධකාරය. එහෙනම් අන්න සුවාම් ඵලයේ ඉඳලා ඉස්සරහට යනකොට මේ සිත කය පිළිබඳ මේ ක්‍රියාකාරීත්වය මේ ලෝකයේ පිළිබඳ ක්‍රියාකාරීත්වය අභ්‍යන්තර බාහිර වශයෙන් මේ ආයතනවල තියෙන ක්‍රියාකාරීත්වය තුළින් මේ පටිච්ච සමුප්පන්නව රැස්වෙන මේ භව පුනර්භව මේ කර්ම ක්‍රියාවලිය අන්න වටහා ගන්නවා මැනවි. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට යාට පේන්න පටන් ගන්නවා නොඑක් ආකාරයෙන් මේ ධර්මයේ ගැඹුරට 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 ගැඹුරට. එහෙම පේන්න 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 මේ අසාර පංච උපාදානස්කන්ධය නිච්චයි සුඛයි අත්තයි අනාදි වශයෙන් සුභයි අනාදි වශයෙන් නොයෙකුත් නොයෙකුත් ගත්ත දෘෂ්ටි සංඥා චිත්ත යන අදිසෙන් පවතින විපල්ලාස ප්‍රමාණිකූලව ඒ මාර්ගඵලයන් හිදී නැති විය. ඇත්ත ඇති හැටියෙන් දකිනකොට ඒ මනසේ තියෙන අනවබෝධය පහ වෙනවා. අනවබෝධය පහ වෙනකොට කර්ම රැස් වෙන ක්‍රියාවලිය නතර වෙන්න පටන් ගන්නවා. ඒක තමයි නිර්වාණ මාර්ගය කියන්නේ. එහෙනම් නිවන් මඟ වඩනවා කියන්නේ අවබෝධයෙන් කරන්න ඕන එකක්, ප්‍රඥාවෙන් කරන්න ඕන එකක්. ඒ අවබෝධයේ තියෙන අංග හතක්. ඒ හතට තමයි කියන්නේ සප්තබෝධ්‍යංග කියලා. එහෙනම් නිර්වාණ මාර්ගය කියන්නේ සප්තබෝධ්‍යංග. ලෝකෝත්තර දෙහෙන් වඩනවා කියන්නේ සප්තබෝධ්‍යංග වැඩිවීමට. එහෙනම් ලෝකෝත්තර දෙහෙන් වඩන්නේ සමාධිය නෙවෙයි ප්‍රඥාවෙන්. ඒකයි වෙනස. ප්‍රඥාවෙන් වැඩෙන දහනක් ලෝකෝත්තර දහන කියයි. සමාධියෙන් වැඩෙන දහනක් ලෞකික සමාධිය කියයි. ලෝකෝත්තර සමාධියයි ලෞකික සමාධිය කියන්නේ දෙකක්. ලෞකික සමාධිය සිත එකඟ කරගෙන ලබන එකක්. ලෝකෝත්තර සමාධිය රාග දේශ මොහ සමුච්ඡේද පටිපස්සදී නිස්සරණ වශයෙන් ප්‍රහාණයටපත් වෙනකොට දීර්ඝ කාලීනව හටගන්න නැවත ආපසට නොයන ගොඩනැගෙන චිත්ත සමාධිය දිගින් දිගට වර්ධනය වෙන කෙලවර පටිපස්සදී නිස්සරණ හොත් මාර්ගඵලයක් දක්වා ගමන් කරන ආරි සමාධියක් තමයි ලෝකෝත්තර සමාධිය. ඒක මේ කොහෙවත් වාඩි වෙලා කර්මස්ථාන කීයක ඉන්නකොට තියෙන නැතිකොට නැති එකක් නෙවෙයි, හැම මොහොතකම තියෙන එකක්. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචි සමාධිමානාන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝන විජ්ජති. බුද්ධ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා වර්ණනා කරන යම් සමාධියක් ඇතනම් ඒක ආර්ය සමාධියයි. ඒ ආනන්තරිකයි. ඒ කියන්නේ ඒක මේ වෙලාවේදීම අර වෙලාවේ නෑ කියලා එහෙම කියන්න බෑ. අන්තරයක් පනවන්න බෑ.
උස්මක් උස්මක් පාසා වැඩෙන සමාධියක්. ඒ නිසා ඒ සමාධියට ආනාපාන සති සමාධිය කියලා කියනවා. ඒ ආරි සමාධිය. එහෙනම් ආනාපාන සතිය කියන්නේ සතර සතිපට්ඨානය කියන්නේ ආරි සමාධිය කියන්නේ ලෝකෝත්තර දෙහෙන් කියන්නේ සත්ත බොජ්ජංග කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ කියන්නේ උත්තරීතර නිර්වාණ මාර්ගය කියන්නේ එකක්මයි. දෙකක් නෙමෙයි. ඒ ඒ පරියායන්ගෙන් විග්‍රහ වෙනවා යසම සම බුද්ධ ඥානී ආචාර්යී. උන්වහන්සේගේ තියෙන ආචාර්යී. උන්වහන්සේට තවක තව කොයි විදිහට විග්‍රහ කරන්න පුළුවන්කම තිබුණාද කියලා අපිට හිතා ගන්න බෑ. අර සූවිසි පට්ඨානේ දක්වා විග්‍රහ කරලා තියෙනවා අගමුණ මාරු වෙනවා බැලුවා ධර්ම. ඒ තරම් ගැඹුරුයි. සංගත දුක්ඛේ අරන් බලන්න පට්ඨාන ප්‍රකරණේ. පොත් තුනක් තියෙනවනේ. අරන් බලන්න. ඔබ ගත්තකම බිම තියයි පොත. මොකද එක වචනයක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන කුමක් කියනවා. ඉතින් ඒක නිසා මේ ධර්මය දැනගත්ත පමණට කෙලෙස් විඳින ධර්මයක්. තම තමන්ගේ නැනපමණට දැනගන්න ඕන ධර්මයක්. එහෙනම් ඒ දැනගත්ත මට්ටමට තමන් තුළ පවතින අනවබෝධය පහ වෙනවා. අනවබෝධය පහ වෙනකොට අන්නේ මනස සංසිඳිනවා. අන්නේ මනසේ හටගන්න චිත්ත ඒකාග්‍රතාවට තමයි සමාධිය ආරි සමාධිය කියන්නේ. සම්මා සමාධිය කියන්නේ. ඒක ආයාසයෙන් මතු කරගන්න ඕනි කන්නේ මේ කොහේ හරි වාඩි වෙලා අභ්‍යාසයක් වශයෙන් වඩලා කර්මස්ථානයක් කී කී ඉඳලා එහෙම ගන්න එකක් නෙමෙයි. ඒ ලෞකික සමාධිය. ඒකයි ඒක ලෞකිකයි කියන්නේ. ඒ කියන්නේ ඒක ඕන කෙනෙක්ට කරත හැමී ලෝකෙ. ඒකට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඒකට අර කියන වචනේ ඔය ඒතං සන්තං ඒතං පලිතං කියලා කියන්න ඕනේ. උදක බකං කිව්වත් ඇති. ධර්මයේම තියෙන අරන් බලන්න ඕනද කියලා. අජානීය ධ්‍යායත සූත්‍රය. නැත්නම් ඒක සන්ධාව සූත්‍රය කියලා මට මතකයි තියෙනව එහෙම නම. උදක බකං කිව්වත් ඇති ඒ ධානය ලබන. උදක බකං උදක බකං උදක බකං කිය කිය හිටියත් ඒ ලෞකික ප්‍රථම ධානයට එන්නේ. මම නෙවෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන ආරම්භාර සන්දාව මට මතක හිටි සූත්‍රයේ කුද්දකනිකායි සන්තාව සන්දාව එහෙම නමක් තිබුණේ බලන්න අජානීය ධ්‍යායිත සූත්‍රය කියලා ඒකට තව පරියාය නමක් තියෙනවා උදක බකං කිව්වත් ඇති ඒ ධානියට අජානීය ධායනිය කියන්නේ ඒක නෙවෙයි අජානීය ධානිය කියන්නේ ඥාණයෙන් වැඩෙන ධානිය ලෞකික ධ්‍යාන කියන්නේ සමාධියෙන් වැඩෙන ධ්‍යාන. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන්ට ආර සමාධිය වැඩි වෙන්නේ ප්‍රඥාව හේතු කරගෙන. ප්‍රඥාව මුල් කරගත් සමාධියක් තමයි ආර සමාධිය කියන්නේ. මහා චත්තාරිසික චත්තාරිසික චත්තාරි චත්තාරිසික නේද මට චත්තාරසික චත්තාරසික නෑ රිසික එහෙම නමක් මහා චත්තාරිසික චත්තාරිකනේ ඒකයි ගොඩක් කියන්නත් අමාරු මහා චත්තාරසික ඔන්නම සූත්‍රයක් ඔන්නම නමක් තියෙන කොමාරි ගොඩක් නම් එහෙම එහෙ වෙනස් වුණත් ඔය සූත්‍රය වා ගන්න පුළුවන් මහා සූත්‍රයක් මට මතක හරි මජ්ක්‍ධිම නිකාය මහා චත්තාරසික ඔව් චත්තාරසික ඔන්නම නමක් තියෙන එතකොට ඒ සූත්‍රේ අරන් බලන්න ඒකේ තියෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් අපි ඉස්සරහට මාර්ග සත්‍ය විග්‍රහ කරන්න. දැන් බලන්න එතනදී පැහැදිලිවම පෙන්වා දෙනවා සම්මා දිට්ඨිය පූර්වාංගමයි මහණ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියලා අරන් බලන්න. සම්මා දිට්ඨිය සෑම විටම පූර්වාංගමයි. සම්මා සතියයි සම්මා වායාම සම්මා වායාමයයි සම්මා සතියයි පරිවාරයි. සම්මා දිට්ඨිය පූර්වාංගමයි. ඒ කියන්නේ හැම තිස්සෙම ආර්ය මාර්ගේ වැඩින්නේ සම්මා දිට්ඨිය මුල් කරගෙන. සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව. දැන් බලන්න ධර්මය අපිට ඕන විදිහට කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ලෝකෝත්තර සමාධිය වැඩෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පූර්වාංගම කරගෙන. එහෙනම් හැම තිස්සෙම
ඒ සමාධියට මුල් වෙන්නේ ප්‍රඥාව. එන යෝනිසෝ මානසිකාරයෙන් හටගන්න සමාධියක් ගැනයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එහෙම නැතුව කොහේ හරි වාඩි වෙලා කර්මස්ථාන කීක ඉඳලා වැඩෙන සමාධියක් නෙවෙයි. ඒ කිව්වේ ධර්මයෙන් වනින් මෙනෙහි කරමින් ඉන්නකොට වැඩිලා අත්දකින්න සමාධියක්. ඒ සමාධිය කවදාවත් අනාරයට අත්දකින්න බෑ. කිසිම දවසක අනාරයට අත්දකින්න බෑ. මක් නිසාද? ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක්ට විතරක් වැඩින සමාධියක්. ආරි සමාධිය කියන්නේ නිරන්තරයෙන් පවතින සිහියත් එක්ක වැඩින ප්‍රඥාව. ආරි සමාධිය කියන්නේ එහෙනම් මේක බලහත්කාරයෙන් වාඩි වෙලා වචන ටිකක් කිය කී හිටිය කියලා ලැබෙන එක නෙවෙයි. ඒක අවබෝධයෙන් ලැබෙන ධානයක්. අවබෝධය වැඩින්න වැඩින්න ඒ ධානයෙන් එන්න බලවත් වෙනවා. එතකොට ඒ ධානය තුළට සමවදුණා මේ බුද්ධ ශ්‍රාවකයන්ට දැනෙනදී, පිනෙනදී, අත් දකින්නදී ෘතුූල වෙනවා තමන්ගේ ධානයේ තියෙන ස්වභාවයන්. ඒ කියන්නේ චිත්තේ තියෙන ඒ අර්පණ ස්වභාවය නැත්නම් ඒ තියෙන උපචාර අර්පණ ස්වභාවයන් අනු. ඒ නිසා ආර්ය සමාධිය අත්දකින්න බෑ පෘථග්ජනීට කවදාවත්. ආර්ය සමාධිය අත්දකින්න නම් ආර්යෙක්ම වෙන්න ඕන. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන. සමුදය නිරෝධය අවබෝධ වෙන්න ඕන. උදේවය උදේ විඥාන දර්ශනය පහළ වෙන්න ඕන. එහෙම නැතුව වචන ටිකක් කියේටියට කවදාවත් ලෝකෝත්තර අධ්‍යයන දැහැන අත්දකින්න බෑ. මක් නිසාද? ලෝකෝත්තර දැහැන යනුවන් කිසිවක් නෙවෙයි. ප්‍රඥාවෙන් කෙලෙස් දුරවන විට ඇති වෙන චිත්ත සමාධිය. ඒ කෙලෙස් දුරු වෙන්නේ තදංග විස්කම්මන ක්‍රමයට නෙවෙයි. තදංග විස්කම්මන කියන්නේ ඒ මොහොතට తాවකාලික වශයෙන් කෙලෙස් දුරු කරගන්න ක්‍රම තියෙනවා ලෝකේ ඕන තරම්. ඒ තාපසේ අනුගමනය කරන්නේ එහෙම ක්‍රමයක්. ඒ ක්‍රමයට නෙවෙයි. සමුච්ඡේද පටිපස්සද නිස්සාරණ. සදහටම සහ මුලින්ම සදහටම කෙලෙස් දුරු කළ දාන ක්‍රමය. අන්නේ ක්‍රමය අනුගමනය කරන කෙනාට අනායාසයෙන් ආයාසයකින් තොරව වැඩෙන ධානයක් බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙම නැතුව දත කාලා කොහේ හරි වාඩි වෙලා ගහක් පල්ලේ ගලක් මුල්ලේ කොහේ හරි වාඩි වෙලා දත කාලා අර කර්මස්ථානි ගිය කී නිදි කිර කිර වැටිලා දහස් වාරයක් ඔක කී කී ඉඳලා එහෙම ලබන මෝඩ ධානයක් නෙමෙයි බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ මෝඩයව කරන වැඩ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ ඒ වගේ මූඩ වැඩ කරන්නේ. උන්වහන්සේ දේශනා කරපු දේ පදාර්ථයෙන් නෙවෙයි ගත්තේ, ලෝකෝත්තරාර්ථේ. අරඤ්‍ය ගතවා කිව ගමන් කැලේකට දීවුවා. රුක්ක මූල ගතවා කිව ගමන් ගහක් කුලෙද ගත්තා. ශුන්‍යාගාර ගතවා කිව ගමන් සෝහනකට රිංග ගත්තා. ඊට පස්සේ උජුංකාය පනිදාය පරිමුඛං සදි උපට්ඨ පිට්ඨා ගුවාම කොන්ද කිලින් කරගෙන හුස්ම ගත්තා, හුස්ම පාදමු. හුස්ම ගත්තා, හුස්ම පාදමු. ඔයා ගෝතම නිවන් දැක්කනේ. ඔන්න අනුගමනය කරපු නිවන් මාර්ගය. ඊට පස්සේ ගෝ ආනාපාන සති භාවනා වැඩුවා කියලා. අර අසම සම සම්මා සම්බුදු පියාණන් වහන්සේට නිග්‍රහ කරනවා. ඒකයි ධර්මීය නොදැන දේශනා කරන්න ගියෝ තවිචි මහ නිරේතය. ඇයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගන්න නැතුව යථාපරිදි තමන්ගේ තියෙන මොනවා හරි පළත්වල කමක් ජඩකමක් නිසා මොනවා හරි ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙන මොකක් හරි ජඩ බලාපොරොත්තුවක් නිසා මේ අසාර පංච උපාදානස්කන්ධය ගැන තියෙන ජඩ බලාපොරොත්තුවක් නිසා උත්තරීතර ලෝකෝත්තර ධර්මයේ දන්නේතුව දේශනා කරන්න ගියාම අසිරිමත් වූ බුදුරජාණන් වහන්සේගේ මූණි දැලි ගෑවෙන. එතකොට මිනිස්සු ආනෝ සාමාන්‍ය ඥානියක් තියෙන මිනිස්සු ඔය වගේ ගොබ්බයට බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ. එදාට අහනවා මිනිස්සු, ඥානවන්ත මිනිස්සු, ඔය වගේ ගොන් වැඩද බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන්නේ? වචන ටිකක් කියෙක් ඉඳලා ධානයක් මතු කරගන්න ඕන නම් මොකටද පින්වතුනි අවබෝධය? කවදද ඔබ අවබෝධයෙන් ප්‍රයෝජනයක් ගන්න? චේතෝ විමුක්තිකයි ප්‍රඥා විමුක්තිකයි ඒ මාර්ග දෙක මම ඉස්සරහට දේශනා කරන්න. රා අවිජ්ජා විරාග ප්‍රඥා විමුක්තික ක්‍රමයක්, රාග විරාග චේතෝ විමුක්තික ක්‍රමයක් කියන්නේ මොකද්ද කියලා. එතකොට ඔබ ඔය කියන
ලෞකික සමතිය ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකෝත්තර වශයෙන් ඇති වෙන සමතිය. ඒ ලෝකෝත්තර සමතිය කියන එක ඒක ගැන වෙනම විග්‍රහ කරන්න නම් එදාට ඒක නිසා දැන් ඔබ දැන් කියන්න ගියොත් මට ওই පාරේ ගොඩක් දුර යන්න වෙනවා ඒ නිසා හොඳයි අපි ඒ ධර්මයේ මතුවට මතු කරන්නේ කන්නේ. ඒ නිසා දැන් මම මේ දල වශයෙන් කිව්ව ඔබට ඔබට වැටහෙන්න ඕනේ එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ අනෝබෝධයේ පහ කිරීම අවිජ්ජාව පහ කිරීම කියන එක සෑම මොහොතකම සිද්ධ වෙන්න ඕන එකක්. ඒකට තමයි නිවන් මඟ වඩනවා කියන්නේ. එහෙනම් තමන් තුළ තියෙන මේ අනෝබෝධය මේ පංච උපාදානස්කන්ධය ගැන මේ ආයතන ගැන මේ ධර්ම ගැන මේ ධාතු ක්‍රියාවලිය ගැන තියෙන අනෝබෝධය හැම මොහොතකම දුරු කරගන්න කෙනෙක් නම් ඔබ නිවන් මඟ වඩන උතුම් බුද්ධ ශ්‍රාවකයෙක්. ඒකට තමයි ජීවිතේ මුල් තැන දෙන්න ඕන. ඔබ ඥානවන්තයෙක් එහෙනම් ඔබ බුද්ධ ශ්‍රාවකයෙක්. ඔබට කිසිදා වරදින්න. හැබැයි ඔබ මෝඩෙක් නම් ඔබ තකතිරුවෙක් නම් ඔබ කල්පනා කරන බුදුහාමුදුරන්ගේ වැරදුනක් දන්නේ. කියන්නේ බුදුහාමුදුරන්ගේ වැරදුනක් දන්නේ. ඒත් මට නම් වරදින්න හේතුවක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරාට කාමයේ දුකයි කියලා මම තව පොඩි ආතල් එකක් අරගන්නවා මේක කියලා. එහෙම හිතෙන්න පුළුවන්. ඒ ඔබේ අඥානකම නිසා. එසම් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ ලෝකේ අවබෝධ කරගන්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවන්තයෙක් විතරයි. ප්‍රඥාවන්තයෙක්ද නැද්ද කියලා තේරුම් ගන්න හොඳම අවස්ථාවක් දැන් අපිට ලැබිලා තියෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කැමතිද? අකමැතිද? ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අකමැති නම් ඔබ ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ ලෝභ මහ ලොකු මිනිහෙක් වෙන්න පුළුවන් මහ ලොකු පඬිතේ මහවියදෙක් මහ උගතෙක් මහ ප්‍රසිද්ධ තරුවක් වෙන්නත් පුළුවන්. තරු පේන දවසක් වෙනවා අනාගතය හැබැයි ඔබට. එදාට තමයි තරුව තමන් කියලා දැනගන්නේ. තරු පණිනවා එදාට. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කැමති නැත්නම් ඒ කාන්ත අඥානිකේ. එහෙනම් ඥානවන්තයෝ මේ ධර්මයට ප්‍රිය කරනවා. මේ විද්‍යාව තමයි ඔවුන් ඉගෙන ගන්න. විද්‍යාව එහෙනම් පින්වතුනි යමෙක් ප්‍රමාද වෙනවා නම් මේ මාර්ගයේ කොමන හේතුවක් නිසා අන්න එතන තමයි අන්ධකාරයේ තියෙන අවිද්‍යාව. එහෙනම් මේ අවිද්‍යාව පහ කරගන්න සෑම විටම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ විද්‍යාව. මේ විද්‍යාව අපි පුළුවන් තරම් පරිශීලනය කරන්න ඕන අපේ ජීවිතේ. මේ විද්‍යාව ගැන හිතන්න ඕන. බලන්න ඔබට හිතන්න ලැබිච්ච මේ සුපිරි විද්‍යාව මේ විශ්වයේ අති දුර්ලභ පරම දුර්ලභ පන්තිය. ඒ අති දුර්ලභ පරම දුර්ලභ පන්තියට ගොඩවා දින පරම දුර්ලභ ශිෂ්‍යයන්ට විතරක් ඉගෙන ගන්න ලැබෙන පරම දුර්ලභ විද්‍යාව අමරණීය විද්‍යා විශ්වයේ. ඒ විද්‍යාව ඉගෙන ගත්තාම අවබෝධ කරගත්තාම ඒ විද්‍යාව පිළිපැද්දාම ඒ පුද්ගලයා මේ විශ්වයේ දිට්ඨා වායේ වද්දිට්ඨා ඒච දුරේ වසන්තය විදුරේ භූතාවා සම්භවේසිවා සබ්බේ සත්තා භවಂತಿ සුඛිතත්තා අවදාවත් පරමවන් භූමියක් හදන්නේ කවදාවත් තුවක්කුවක් අතට ගන්නෑ. තව කවදාවත් තව සත්වෙට හිංසාවක් කරන අදහසින් ආයුධයක් අතට ගන්නෑ. ගලක් මුගුරක් අතට ගන්නෑ. අඩුම තරමේ ගහක කොළයක් කඩන්නේ තව සත්වෙට හිංසාවක් වේවා කියන චේතනාවෙන් චේතනා මේ අසත්‍යයි කියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ විශ්වෙ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. එහෙනම් ඒ ධර්මය අවබෝධ වුණාම මමද කිව්වේ කරණීයමෙත සූත්‍රයේ තියෙන්නේ දිට්ඨා වායෝ අද්දිට්ඨා ඒච දුරේ වසන්ත අවිදුරේ භූතාවා සම්භවේසිවා සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා. අන්නේ උත්තරීතර මහා කරුණා හදමඩලින් නැගිලෙන මහා කරුණාවක මාත්‍රයක තරම එපමණයිද ඒ බුද්ධ ශ්‍රාවකයා අනිවාර්යයෙන්ම පරමානුභෝමයක් නම් හදන්නේ ඒ විද්‍යාඥයා. ඒ බුද්ධ ශ්‍රාවකයා ඒ බුදුරජාණන් වහන්සේ කියන විශ්වයේ සැබෑ විද්‍යාව අනාවරණය කරපු විශ්වයේ අසමසම මහා විද්‍යාඥයාගේ විද්‍යාව අවබෝධ කරගත්ත ඒ ශිෂ්‍යෝ නම් කවදාවත්ම පරමානුභෝමයක් නම් හදන්නේ මක් නිසාදයක් පරමාණු බෝම්බ න්‍යෂ්ටිකාවි අවදාවත් හදන්නේ මක්නිසාදයක් පෙනෙන නොපෙනෙන ළඟ දුර වසන
සකල දිසායම් වසන සියලු ලෝ සතුන් තමන්ගේ දරුවෙක් ගන්නට හැඟින්න ගන්න. දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා, තමන්ට එක දරුවා ඉන්නේ. අපි හිතමු අම්මා කෙනෙක් ඉන්නවා, එක දරුවා ඉන්නේ. ඒ එක දරුවාට යම්මා කොයි තරම් යහපතක් ප්‍රාර්ථනා කරනවද? අනේ මගේ දරුවාට යහපතක්ම වේවා, අනතුරක් නම් නොවේවා, විපතක් නම් නොවේවා, හානියක් නම් නොවේවා යනදි වශයෙන්. අපි හිතමු ඒ ගෙදරම ඉන්නවා කුඩා අම්මා කෙනෙක්. දැන් බලන්න ඔබ ඔබගේ ජීවිතය තුලින්ම දකින්න මේ සත්‍යය. අම්මයි කුඩම්මයි දෙන්නම ඉන්නවා. කුඩම්මා වංචනිකයි කපටි. කුඩම්මා කවදාවත් වරදකට බනින්නේ නැහැ. කුඩම්මා කිසිම දවසක වරදකට බනින්නේ නැහැ. කුඩම්මා වරද දැක්කම ඔළුව අත ගාලා හිනා වෙනවා. නමුත් අම්මා වරද දැක්ක තැන කෝටුවක් අරන් තලනවා. කුඩා කාලෙදී හිතන් හිටියේ අම්මා මහ නපුරු ගෑණි, කුඩම්මා තමයි හොඳ කියලා. ලොකු වෙනකොට තමයි දැනගත්තේ කුඩම්මා කියන්නේ කොච්චර ජඩ ගෑණියෙක්ද කියලා. අම්මා කියන්නේ කොයිතරම් උතුම් මිනිහෙක්ද කියලා. ලොකු වෙනකොට දැනගත්තා. මේ ධර්මය ගැනත් මට කියන්න තියෙන විදිහටම තමයි. ඔබ ආද උපේ ජීවිතේ ලං කරගෙන සැපයි වටිනවා කියලා වටිනාකම් දීලා තියෙන අර කුඩම්මලා තමයි වටින් ඉන්නේ. අම්මට තමයි පයින් ගහලා තියෙන්නේ. අම්මව තමයි පිළට ඇදලා දාලා තියෙන්නේ. දැන් බලන්න දැන් යමෙක්ට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයට අනුව බලන්න, දැන් අම්මා කෙනෙක් තමන්ගේ දරුවට යහපතක් ප්‍රාර්ථනා කරනවා නම් අනිවාර්යෙන් දරුවාගේ වැරද්දක් දැක්කොත් අනිවාර්යෙන් බැනලා දඬුවම් කරනවා. ඒ තමයි අම්මා. කුඩම්ම කොහොමද? අනේ මගේ හොඳ පුතා හොඳට හැදෙනවා. උඩම්මට ප්‍රශ්නයක් නැව වෙනසුණාට. උඩම්ම කැමතු වෙනසිල යන තරමට. ඒ නිසා උඩම්ම වරදට තව දිලිදිදි ඔළුව අත ගන්න. අම්මා වරක් වැරද්ද දැක්කහම ගහනවා බණින්. අපිට අම්මා වඳුර ගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අන්නේ අම්මා කෙනෙක් වගේ වෙන්න කියලා. ඒ අම්මා එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. එහෙනම් ඒ අම්මා ඒ දරුවාට උදේ හවස රෑ දවල් නැතුව සෑම මොහොතකම ඒ දරුවාට අවවාද කරනවා. මොකද්ද? පුතේ යහපතක් හොයන් හොඳ මාර්ගේ ඵලයන්. එක දරුවයි ඉන්නේ. නරකය ඇසුරු කරන්න එපා. හොඳ මිනිසුන් විතරක් ඇසුරු කරපන්. වැඩි මිනිසුන් විශ්වාස කරන්න යන්න එපා. වැඩි ඔය යාළු මිත්‍රයන් විශ්වාස කරන්න යන්න එපා. අනුන් රවට්ටන්න යන්න එපා. තමම්මයි රැවටෙන්නේ. අනුන්ට පුළුවන් තරම් හොදක් කරපන්. මේ අම්ම දැන් ආවාද කරන මේ දරුවාට. මොකද දරුවා එක දරුවා ඉන්නේ, එක පුතයි ඉන්නේ, එක දරුවා ඉන්නේ. මේ දරුවාට යහපතක් වෙන්න කියලා. ඉතින් ඒක නිසා මේ අම්ම දැන් මේ දරුවාට ආවාද කරනවා දිගින් දිගටම. පුතේ උඹට බඩගිනි වුණා. උඹට කොච්චර විපතක් වුණා. උඹ අනුන්ට වංචාවක් වරකමක් කරන්න යන්න එපා. යනදි වශයෙන් නොයි කාකාරේ මේ අම්මා මේ තමන්ගේ එකම දරුවා. මොකද තමන්ගේ එකම දරුවා හෝරකයට ගිහිල්ලා අවසාන මොහොතයි මාගේ කියලා සින්දුවක් කියනවහන්න කැමති නෑ අම්මා. ඒ නිසා අම්මා මේ දරුවා හෝරකයට යන්න ඉස්සෙල්ලම අවවාද කරනවා, මේ දේ කරන්න එපා, මේ දේ කරන්න එපා, මේ දේ කරපන්, මේ දේ කරපන්, දුකී මගේ යාචකාදීන්ට උදව් කරපන්, ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමන් දැක්කහම ගරු කරපන්, දානි දීපන්. එතකොට පිහිටක් අවශ්‍ය මිනිහෙක් හමුණ පිහිටුවන් යන දවසේ නොඑක ආකාරයෙන් මේ අම්මා මේ දරුවට අවවාද කරන අයියේ දරුවට අයහපතක් වෙනවට කැමති නෑ, යහපතක් වෙනවට කැමති. එතකොට ඒ අම්මා එහෙනම් නිරන්තරයෙන්ම දැන් ඒ අම්මා පුතාගේ දකින්න වැරද්දක් දරුවාගේ මොකක් හරි නොහොබිනා ජඩකමක් දැන් බනින්නේ නැද්දම්? ගහන්නේ නැද්දම්? මං කිව්වේ උඩම්ම නම් බනින්නේ නැහැ, ගහන්නේ නැහැ. ආ අපේ පුතා කියලා ඇයි එතන? අනේ හරි හොඳ පුතා කියලා ඇයි එතන? අනේ නෝටි පුතා කියලා ඇයි එතන? මෙයා දඟයි නී කියලා ඇයි එතන? තව ඒ ජඩකම තව වර්ධනය කරන කතාවක් එතන කියලා ඇයි උඩම්ම? නමුත් අර පොඩි කාලකන්ණියගේ උගේ ඥාණි වැඩිලා නැති බාලයාගේ උගේ තියෙන ජඩකමට ඌටත් හිතෙන්නේ
අර උතුම් අම්මා නරක ගෑණි අර ජඩ උඩම්ම හොඳ ගෑණි කියලා. එහෙමයි හිටියේ. මම ඔබට කිව්වේ සමහර මිනිස්සුන්ගේ චර්යාවන් දැක්කහම උන් බනහන් මිනිස්සුද කියලා හිතෙනවා. ඒකයි මම ඒ ටික කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකෙක් නම් ඔවුන්ට දැනෙනවා මේ සකල ලෝක සත්‍යයම දැනගෙන හිටියත් නොදැන හිටියත් තමන්ගේ දරුවෙක් වගේ එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් වගේ තමයි ඔවුන්ට හිතෙන්නේ. ඒ විදිහට තමයි ඔවුන්ගේ මෛත්‍රිය වැඩෙන්නේ. තමන් අඳුරන කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් එක්මනින් ඔවුන්ට මේ ධර්මය අවබෝධ කරලා දෙන්න, අඬගාලා මේ අමා ධර්මය ගැන පණිවිඩය දෙන්න, මේ සුභ ආරංචිය දෙන්න පුදුම උමනාවක් තියෙනවා. දැන් තමන් එක බස් එකේ යනවා, මිනිහෙක් වාඩි වෙලා අල්ලපු සීට් එකේ. දැන් ඒ මනුස්සයා කවුද, තින්ද මන්ද, කොහෙද ඉන්නේ, මොකක්වත් දන්නේ නැහැ. ඒවා කිසි දෙයක් අදාළ නැහැ. එක දෙයයි අදාළ, මොකක්ද? ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නවද නැද්ද? ඒ මනුස්සයා කිව්වොත් නැහැ කියලා බස් එකෙන් බහිනකම් හරි බණ කියන්න ලෑස්ති. දැන් අඳුරන්නේ ඒ මිනිහගෙන් කිසිම දෙයක් ගන්නත් නෙමෙයි. මොනව ගන්නද ඒ අසරණ මනුස්සයාගේ? නමුත් අන්න බලන්න, දැන් ඒ වගේ කැපකිරීමක් මනුස්සයෙක් කරන්නේ සාමාන්‍ය තමන්ගේ දරුවෙක් වෙන්නේ. අර කෘතඥ භාවයේ ඉන්නවනම් අනිවාර්යෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් රැයද්ද වාලක් නැතුව වෙහෙසේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක් වෙනුවෙන් අනුන්ගේ දරුවෙක් වෙනුවෙන්ත් එහෙම වෙහෙසෙනවා. එහෙම වෙහෙසෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම වෙහෙසෙන්නේ. එහෙනම් අන බලන්න. මාතා යථානියම් පුත්තං ආයුසායක පුත්තමනුරක්ඛේ. ඒවම්පි සබ්බභූතේ සෝමාන සම්භාවේ අපරිමාණං. එහෙනම් එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවාට මොනතරම් උතුම් සෙනෙහසක් මෛත්‍රියක් දක්වනවද? ඒ වගේ සියලු ලෝ සතුන් කෙරෙහි මෙසිත පැතිරෙනවා බුද්ධ ශ්‍රාවකයාගේ. ඒ නිසා කියන්න පුළුවන් ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව ඉගෙන ගන්න කිසිම ශිෂ්‍යෙක් කිසි දවසක පරමානුභෝම්බයක් තබා ගැන කුමක් කියනම ඔවුන් ගහක කොලයක් කඩන්නෙත් නැහැ. එදාට නිකරුණේ කියන්නේ කණ්ඩ මොණ්ඩ අවසුනක් කරන එකක් නෙවෙයි මම මේ කියන්නේ. නිකරුණේ ගහක කොලයක් කඩලා තමන්ගේ වාසියට විනෝදයට හරි ලාභයකට කීර්තියකට ප්‍රශංසාවකට කියලා හරි හිතාගෙන ගහක කොලයක් කඩන්නේ නැහැ. එදාට බුද්ධ ශ්‍රාවකේ පරමානුභෝම්බ ගැන කුමක් කියනුම ඔබ කියන්නේ මේ විද්‍යාවන් දෙක අතර, ඒ කියන්නේ මෝඩ ලෝකය විද්‍යාවයයි සම්මත කරගත්ත ලෝකායත අවිද්‍යාවයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ සදාතනික අමරණීයත්වය උදා කර දෙන මේ සදාතනික විද්‍යාවයි අතර තියෙන වෙනස කොයිතරම් බරපතලද? මේ අමා ධර්මයේ කියන විද්‍යාව අවබෝධ වුණාම ගහක කොලයක් කඩන්න ඉන්නේ උතුම් මිනිස්සු වෙනගෙන ගහක කොලයක් කඩන්නේ නැහැ කියන වෙන කුමක් කියන්නේ? සත්තු මරන්නේ නැහැ කොහොමද? ගහක කොලයක් කඩන්න ඉන්නේ නැත්තේ ඒකිනුත් ප්‍රාණියට හානියක් වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා මහාන මගේ අතක්වත් මං හොල්ලන්නේ නිකරුණේ කියලා. මං ඒ තරම් මෛත්‍රී විහරණකින් වාසය කරන්නේ තෝපිත් එහෙම වාසය කරව කියලා දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. මං අතක්වත් නිකරුණේ හොල්ලන්නේ, සොලවන්නේ, චලනය කරන්නේ. මගේ ඉරියව්ව පවත්වද්දි මං කල්පනා කරනවා මේ ඉරියව්වෙන් කාට හරි සත්වයකට හිංසාවක් වෙනවද කියලා. ඊතර මහා සාස්තුතුමන් උත්තරීතර මහා කරුණාවක් මෛත්‍රිය තිබිච්ච උතුමෙක් තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ. එතකොට උන්වහන්සේ දේශනා කරන විද්‍යාව බෝධ වුණාම ශ්‍රාවකයෝ උන්වහන්සේගේම අවුරස බුද්ධ පුත්‍රය වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්නේ බුද්ධ ශ්‍රාවකයෝ ගහක කොලයක් කඩන්නේ නැවත් පනවන්න ඕනේ, නැවත් පනලා තියෙන ගුරුවරට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරෙන්නේ නැතුව මේ සම්බුද්ධ ශාසනය උලා කනකොට ගුරුව උන්ව මෙල්ල කරන්න නැවත් නෙවුවා. නේද? ඥානවන්තයන්ට මොකදද? තාංචි පනවයි. කාමයේ දුකයි, ප්‍රේමයේ දුකයි කියලා ඥානින් අවබෝධ කරගෙන අසකෝ ලෝකෝ සබ්බං පහය ගමනිය යන දවස. මේ ධර්මයේ වටහගෙන මේ අසාර පංච උපාදානස්කන්ධය ගැන තියෙන අවිද්‍යා තෘෂ්ණාව පහ කරන්න පැවිදි වෙනවා නම් යමෙක් ඔවුන්ට මොකටද ඇවැත් පනුවා? වෙන ඇවැත් පනුවන් වෙන්නේ ඒ ධර්මීය
අවබෝධ කරගෙන හෝ ඒ ධර්මය අවබෝධ කරගන්න හෝ පැවිදි නොවෙච්ච පිරිසකට. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අවබෝධය තුලින් දකින්න ඕන ධර්ම. එහෙනම් ඒ ධර්මය මනාකොට අවබෝධ කරගන්න ඔබ දක්ෂ වෙනවා. එහෙනම් ඔබ මහා පුණ්‍යවන්තයෙක්. එහෙනම් අන්න ඔබ මේ විශ්වයේ විද්‍යාව අවබෝධ කරගත්ත ප්‍රඥා බවට පත් වෙනවා. එහෙනම් ඒ විද්‍යාව ගැන තමයි මම දැන් මේ ක්‍රමානුකූලව දේශනා කරමින් ඉන්නේ. ලෝකේකම විද්‍යාවයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව. සසස් සියල්ල විද්‍යාවන් බව තරේ නැවත නැවත මම කියන්නේ. තාමත් ඒක ඔබේ ඔළුවේ ඒ අදහස හිඳා බැහැගෙන නැති බව පේන නිසා තාමත් ඔබට හිතෙන්න පුළුවන් සයන්ස් කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් හොයාගත්ත එකක් කියලා. එහෙම නැත්නම් ගැලිලියෝ ගැලිලි, නිකලස් කොපර්නිකස්. එහෙම නැත්නම් කවුද? ආකිමිඩිස්. හොඳ හාදේ ආකිමිඩිස්. එහෙම නැත්නම් අයිසැක් නිව්ටන්. එහෙම නැත්නම් තෝමස් අල්වා එඩිසන්, එර්නස්ට් රදර්ෆර්ඩ්. නැත්නම් කවුද තව ඉන්නේ? මයිකල් ෆැරඩේ, ගුග්ලියෙල්මෝ මාකූල්. එහෙම නැත්නම් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්. ඔහොම ජෝන් ලොකී බෙයා. උයි ඉන්න ගොඩක් අය. තව නම් කියන්න පුළුවන් සිය ගාන. ජේම්ස් වෝඩ්, ඇලෙක්සැන්ඩර් ස්ටීවන්. ස්ටීවන් ඇලෙක්සැන්ඩර් දුන්නම නමක් තියෙනවා. ඔහොම ඉන්නවා. දැන් ඔහොම කියන්න ගියොත් කොච්චර ඉන්නවද විද්‍යාඥයෝ? සිය දහස් ගාණක් ඉන්න විද්‍යාඥයෝ. දැන් ඔය විද්‍යාඥයෝ ඔක්කොම ටික ගැන මිනිස්සු දන්නේ. ඉස්කෝලෙත් උගන්නේ. බුදුම රටක් නේද මේ? අපිට මොකද හිතෙන්නේ මේ රට ගැන? මේ මීරහඳ පාලනය ගැන? ඒක විශ්වයේ ඉන්න අසම සම මහ විද්‍යාඥයන්ට පයින් ගහලා විසි කරලා දාලා පැත්තකට දෙකයි පනේ තුට්ටු දෙකේ මෝඩේ විද්‍යාඥයෝ කියලා හිතලා දරුවන්ට උගන්වන එක ඉස්කෝලේ. ඔබාද විද්‍යාඥ වශයෙන් දැනගෙන ඉන්නේ මහා මෝඩයෝ ටිකක්. මම මේ පුද්ගලයාට ගරහනවා කියලා හිතන්නේ වා මාත්. මම දන්නවාද ජේම්ස් හොක් කියන්නේ කොහේ යකිද කියලා? මොන වගේ මිනිහෙක්ද කියලා? පුද්ගලයාට නෙමෙයි මම මේ ගරහන්නේ. මම ගරහන්නේ අනවබෝධයට. අඥානකමටයි ගරහන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. උන්වහන්සේ පෙන්වා දුන්නා මෙන්න අවබෝධ කරගන්න ඕන දේ බලා. මේ දේ නැතුව මොන අවබෝධ කරගත්තත් වැඩක් නැහැ. මං එකයි කිව්වේ ලෝකේ තියෙන ලෝකායති විද්‍යාව කියන ඒවා ඕනතරම් ලෝකේ එදා ඉඳලම පවතිනවාද වෙනතුරු. කාටවත් එච්ච යහපතක් නෑ අද වෙනතු. මෙයින් මෙන්න මෙයා සැනසුණා, මෙන්න මෙයා නිවුණා, මෙන්න මෙයා ගැලවුණා කියලා පෙන්වන්න කෙනෙක් නෑ ලෝක ඉතිහාසෙ. විද්‍යාව නිසා අහවලා ගැලවුණා, අහවලා බේරුණා, අහවලා පූජනීය වුණා කියලා එහෙම පෙන්වන්න කෙනෙක් නෑ. හැබැයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කියන මේ විද්‍යාවෙන් අමරණීය වූවන් ලක්ෂ කෝටි ගාණක් වුණා මේ ධර්මයෙන් පින්වා දෙන්න පුළුවන් නම් ගම් වශයෙන් නැත හේතු සාධක ඇතුව. ඒ විතරක් නෙමෙයි දැන් තග්ගා තර්කයකට එන්නේ කෙනෙක් අයියෝ මැරුණාට පස්සේ මොන නිවනක්ද, මැරුණාට පස්සේ කොයි ලෝකේ යනවද අපි දන්නවද ඕවා යන අදිවාසීන්. ඒ මැරුණාට පස්සේ කතාවක් නෙමෙයි. මෙලවදීම නිවනක් දකින්න පුළුවන් සම්දිට්ඨිකෝ. මෙලවදීම නිවනක් දකින්න පුළුවන්. මෙලවදීම රාගේ දේසේ මොහය තමන්ගේ මනසෙන් දුර වෙනවා නම් මෙලවදීම මේ ශාන්තියත් අත්දකින්න සමාධිය. ඒ වගේම තමයි ඒ රාග දේස මොහ නිරුද්ධ වෙනකොට ඥානිය උපදිනවා. අන්න ප්‍රඥාවත් අත්දකින්න. අර නැත්තම් සම්මා ඥානියත් අත්දකින්න. මේ දෙකම අවසානි විද්‍යා විමුක්තිය. රාග දේස මොහ දුර වෙනකොට අපිට ප්‍රතිඵල දෙකක් ලැබෙනවා. රාග දේශ මොහ දුර වෙනකොට ප්‍රතිඵල දෙකක් ලැබෙනවා. එකක් තමයි සමාධිය, අනිත් එක තමයි ඥානය. ඒ දෙක තමයි පූර්ණ වෙන්නේ විද්‍යා විමුක්ති කියලා. ඥානය පූර්ණ වෙනවා විද්‍යා නමින්. සමාධිය පූර්ණ වෙනවා විමුක්ති නමින්. නැත්තම් සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කියන්නේ. ගෝමාරියනම් විද්‍යාව කියන්නේ එකයි දෙකක් නේ. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව ඉගෙන ගන්න. උපතින්ම හේතු ලැබේ. උපතින්ම හේතු ලැබිලා.
ඒ මහා විද්‍යාඥයාගේ අසමසම විද්‍යාව කුඩා කාලේ ඉඳලම අහලා දැකලා ඇයි මේ විශේෂයෙන්ම මේ ධර්මද්වීපයේ ඉන්න මේ සිංහල කියන මිනිසුන්ට මේ විද්‍යාව මගහැරිලා ගියේ ආර්ථකථනයේ වැරදි නිසා මම ඒකට ආද ඔබට ආරම්භයෙන් පෙන්නන දැක්ක නේද කිසි කෙනෙක් කිව්වේ නැහැ විද්‍යාව කියලා ඇත්තටම අපිත් වැරදියට කියලා තියෙන යථාර්ථය පරම සත්‍ය කියලා යත වැරදි නැහැ හරි හරි වැරදි නැහැ නමුත් පූර්ණ උත්තරයක් නෙවෙයි පූර්ණ උත්තරේ තමයි විද්‍යාව කියන උත්තරේ ඒ උත්තරේ අපිට අපේ ඥාන කෝෂේ නැති නිසා අපේ වාක් කෝෂේ නැති නිසා අපේ ජන විඥානේ නැති නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විද්‍යාව කියන ඒ අර්ථකථනයේ නියෝජනය අපේ විතීක සංඥා පද්ධතිය නැත්නම් අපේ භාෂාවේ නැති නිසා ඒ නිසා තමයි ඔබේ දරුවෝ අදටත් හිතන් ඉන්නේ ආකිමිඩිස් අයිසැක් නිව්ටන් ඇල්බර්ට් අයින්ස්ටයින් තමයි ලෝකේ ඉන්න විද්‍යාඥයෝ කියලා. ඒකයි අදටත් හිතෙන්නේ. එතකොට මම ඉස්සෙල්ලත් ඔබට පෙන්වන්න ගිහිල්ලා මට ධර්මීය එතෙන්දී අට ගියා නැවත ආයි මතුවෙනවා. මම ඉස්සෙල්ලා ඔබට පෙන්වන්න උත්සාහ ගත්ත ඉස්සෙල්ලා දේශනාවේදී මේ රටේ ඉපදිලා මේ ධර්මයේ දැන් දැනගත්තා අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගෙන අපි යනකොට දැන් මේ මාර්ගය අපිට මේ මුළු විශ්වයම ඉවර වෙනවා. දැන් බෞද්ධයෙක් වශයෙන් ඉගෙන ඉපදුනා. නමුත් අර මං කිව්ව ජීව විද්‍යාව ඉගෙන ගත්තා. ඊට පස්සේ ඕපපාතික සත්‍යෝ කියලා කොටසක් නැහැ කියලා පිළිගත්තා. මොකද තමන් ඉගෙන ගත්ත විද්‍යාව මේක නැහැ නේ. ඊරාල් මොකද්ද ඔහු කිව්වේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කොච්චර දිව්‍ය ලෝක පෙන්වුවත්, බ්‍රහ්ම ලෝක පෙන්වුවත්, නිරය සතර අපාය පෙන්වුවත් ඒව නැහැ. ඊට පස්සේ ඇමරිකාවේ නාසා ආයතනයෙන් කියනවා මන්දබුද්ධිකයෝ වගේ පිටසක්වල ජීවීන් ටිකක් ඉන්නවා ඥානවන්ත හැබැයි විඥාන පත්‍යා නාම රූපා ධර්මයට බොරු කරන්න බෑ මෝඩයන්ට පුළුවන් බොරු කරන්න ගොන්නුන්ව පුළුවන් හරක්ව පුළුවන් කරත් එක බඳ ගන්න උගුණා නිසා ඌට ඇදපම් පුතා අපුතල් යනවා කිව්වහම අපුතල් උනත් අදී ගොණෙක් නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගුණාට අඳන්න බෑ. ඇයි ඒ? සියල්ල පරිසම්පන්නයි. විඥාන පත්‍යා නාම රූපං. විඥානේ යම්සේද නාම රූපේසේ. විඥානීය ඥානවන්ත වෙන්න වෙන්නෙහි තියෙන ප්‍රභාස්වරය බලවත් වෙන. ඒකේ තියෙන ඥානය වැඩි වෙන්න ඒකේ තියෙන අවිද්‍යාව දුරු වෙන්න ඒ විඥාණයෙන් සකස් කරන. ඒක පටිසන්ධි විඥාණි වුණොත් විපාක සිතක් වශයෙන් ඒ පටිසන්ධි විඥාණය නැත්නම් විඥාණි පවතින ප්‍රභාස්වර භාවය මත ඒ නාම රූප දෙකත් ප්‍රභාස්වර වෙන්නේ. ඒසා තමයි. මනුෂයන්ට වඩා දෙවියෝ ලස්සන ආලෝකම්. දෙවියන්ට වඩා බ්‍රහ්මයෝ ලස්සන ආලෝකමත්. ඒ සියල්ලට වඩා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලස්සන ආලෝකම්. එතකොට අර කැරකින කීරිසියකින් පිටසක් වලක ඉඳලා ඒරියා 51 එකට එන්න තරම් මේ බාඩා ප්‍රාන්තේ ඥානියක් තියෙන අර පිටසක් වල ජීවියා ඌට ත්‍රිපෝස ටිකක්වත් ලැබෙන්නේ නැති මන්දබෝස නිහෙදිච්ච කාලකන්ණී පදේ කියලා ඔබ දැකලා නැද්ද ඈ ඌට තියෙන පානු මූණක් පානුවේගේ මූණක් ලොකු කරාන ඒ වගේ මූණක් තියෙන්නේ ඒලියන්ට විඥාන පත්‍ය නාම රූප විඥානීය ප්‍රභාසරණ විඥානේ තියෙන පිරිසුදු භාවය වැඩි නම් විඥානේ තියෙන ඥානිය වැඩි නම් එහෙනම් ඊට අනුකූලව අලංකාර ජීවියෙක් ඉන්න ඕනේ තමයි ඒ තමයි දෙවියෝ බ්‍රහ්මයෝ කියන්නේ හැබැයි විශ්වය අසිරිමත් වූ මහා සාස්තුතුමන් වහන්සේ මහා විද්‍යාඥයා ඒක දේශනා කරා නමුත් අත්තමුත්ත නත්තපනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑමුත්ත දක්වා අත්මුතු පරම්පරාවක එක්වර බුදුරජාණන් වහන්සේගේ ධර්මීය විද්‍යාවක් කියලා හල තිබිච්ච නැති නිසා අත්මුතු පරම්පරාව කෙලවරට එනකොට මුණුපුරා ඌට විද්‍යාවක් කියුනේ අන්නර මිනිසු ටික
ගැලිලියෝ ගැලිලි, ආකිමිඩිස්, කොපර්නිකස් ඔන්න විද්‍යාඥයෝ ටික. ඒ තමයි විද්‍යාඥයෝ. ඒ නිසා මොනපුරා ලොකු වුණාට පස්සේ දැන් අත්පොදු පරම්පරාවේ එක එක්කවත් විද්‍යාව කියලා අහලා තිබුණ නැති වුණාට ශ්‍රද්ධාව තිබුණ මාත්‍රයක් හරි මුල් පරම්පරාවේ ඇවිත්. අර මොනපුරා දක්වනකොට එහෙම කන්නේ. එතකොට මොනපුරා කොහොමදවත් අහලා නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විද්‍යාවයි කියලා. ඌට අහන්න හම්බුනේ ඉස්කෝලේ කියලා දවස් ඉඳලා සයන්ස් කියලා වෙන එකක්. විශ්වවිද්‍යාල කියලා සයන්ස් කියලා ඉගෙන ගත්තේ වෙන එකක්. මොනපුරා. ඒ නිසා ඒ මොනපුරා හිතුවා ඒක තමයි සයන්ස් කියන්නේ කියලා. ඊට පස්සේ ඌ හිතුවා මේ සයන්ස් වලින් පෙන්නන එක තමයි ඇත්ත බුදුහාමුදුරුවෝ නිකන් මිත්‍යා දෘෂ්ටිකයක් කියලා. වරෙන් පුතා දැන් ඉස්සරහට ඔය විද්‍යාකාරය මම ඉස්සරහට වරෙන් පුතා බොමාදරෙන් ආමන්ත්‍රණය කරන්න විද්‍යාඥයා බුදුරජාණන් වහන්සේගේ ධර්මීය මිත්‍යා දෘෂ්ටියයි ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් ඇතුළු ගොයියෝ ටික තමයි විද්‍යාව මතු කරේ කියලා නැත්නම් ඔවුන් පෙන්නපු දේ තමයි විද්‍යාවයි කියලා ඔප්පු කරන්න පුළුවන් පුළුවන් විද්‍යාඥ පුතෙක් වරෙන් මා ඉස්සරහට මම බුදුරජාණන් වහන්සේගේ නමින් ආරාධනා කරා මොකද අර වගේ අදහසක් දරාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මිත්‍යා දෘෂ්ටි මොනවද දැනගත්තේ මේ ධර්මයේ ගැන අංශු මාත්‍රයක හැදෑරීමක් නැහැ සූත්‍ර විනය අභිධර්මය 84000ක් ස්කන්ධ වශයෙන් ධර්ම කොටස මේ ධර්මයේ තියෙනව නව ලෝකෝත්තර ධර්මීය සූත්‍ර ගෙය වෙයාකරන ගාථා උදාන ඉති උත්තක අභූත ජාතක වේදල්ල කියේ නව ලෝකෝත්තර ධර්මීය නව ආකාරයකට කොට්ටාස නවයක් වශයෙන් මේ ධර්මය ඒක රාශි වෙලා තියෙනවා අසිරිමත් ධර්මීය අංශු මාත්‍රයක් දන්නේ නැහැ ධර්මයේ ගැන විද්‍යාව ගැන පාරම්බාන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නිග්‍රහ කරන උන්වහන්සේගේ ධර්මීය මිත්‍යාවක් කියලා කියනවා වරෙන් පුතා එහෙම කියන එක අමා ඉස්සරහට එහෙම ගුවම හොඳයි කාල ගන්න ගුවම ආමුදුව බලනවා කියන්නේ වරෙන් පුතා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විද්‍යා මිත්‍යාවයි ඇල්බර්ට් අයින්ස්ටයින් ඇතුළු මේ ගොයියෝ ටික තමයි විද්‍යාව මතු කරේ උඹත් ඒ ගොඩ එකෙක් කියලා ඔප කරන්න පුළුවන් පුතේ කියනවනම් වරෙන් මා ඉස්සරහට මං ඉන්නව බලාගෙන මේකත් ඔන් කරගෙන එනකම් ඇවිල්ලා නුඹලා දන්න විද්‍යාව මේකයි කියලා මට පෙන්න පල්ල. එතකොට මං බලට පෙන්නනවා මම දන්න විද්‍යාව. මං බලාගෙන ඉන්නවා මේ කැමරාවත් ඔන් කරගෙන YouTube එකත් ඔන් කරගෙන ඒ විද්‍යාඥයා මා ඉස්සරහට එනකම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අභිභවන්න පුළුවන් විද්‍යාඥයා මා ඉස්සරහට එන දවස වෙනකන් ඒ සුන්දර දවස වෙනකන් මං බලාගෙන ඉන්න මොක දුර එදි නැතුව යනවා බලාගෙන ඉන්න ඔබට පුළුවන් එදාට. හරිම පුතා. එකතෑ මන් කියන්නේ මම මෙහෙම මේ කාටවන්නේ පුද්ගලයට නෙවෙයි මම මේ අභියෝග කරන්නේ මම මේ අභියෝග කරන්නේ අන්ධකාරයට මං අභියෝග කරන්නේ අනවබෝධයට අතෝ පුද්ගලයට කාපට මුණ අභියෝගද බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අපි දේශනා කරා මේ අන්ධකාරයෙන් නිදහස් කරන්නම හැදන්නේ පුද්ගලයාව මම අභියෝග කරන්නේ අනවබෝධයට අවිජ්ජාවට අවිජ්ජාවනි සියල්ලම තීරණය කරන්නේ මේ විශ්වයේ ඒසයි අවිජ්ජාවට මම අභියෝග කරා. එතකොට කවුරු හරි අවිජ්ජාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නම් මම එදාට විජ්ජාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ අවිජ්ජාව වෙනුවෙන් ඉදිරිපත් වන ඒ පුද්ගලයා ඉස්සරහට මම යන්නේ විජ්ජාව නියෝජනය කරගෙන. ඒක නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හැර විද්‍යාවක් මේ විශ්වයේ නැති බව ඔබ නැවත නැවත තේරුම් ගන්න ඕනේ. එතකොට අර මොනුහුරා විශ්වයේ අසම සම විද්‍යාඥයයි බුදුරජාණන් වහන්සේ කියලා අහලා නැහෙනි අහලා තිබුණේ නිකන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ගමේ පන්සලේ ලොකු ආමුදුර වගේ චරිතයක් කියලා නිකන් මිනිස්සුන්ට හොඳ කරන්න කවුරු සතුටින් ඉන්න තියන් දෙයක් වේදාගෙන හදාගෙන කන්න කවුරුත් ඉතින් කාටවත් වැරද්දක් කරන්න නැතු ඉන්න හොදි ඔන්නම නිකන් හුරතල් බණක් කියන කෙනෙක් කියලා හිතන් හිටියේ බුදුහාමුදුර ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරාම සතර පාය ගැන දිව්‍ය ලෝක ගැන බ්‍රහ්ම ලෝක ගැන ඒව ගැන අංශු මාත්‍රයක විශ්වාසයක් ඇති වුණේ නැහැ මුණු පුරාට අත්බුදු පරම්පරාවේ කෙට්ටවත් තිබුණේ නැහැ අවබෝධයක් මේ ධර්මයේ විද්‍යාවයි කියලා එහෙම තිබුණේ නැහැ අවබෝධයක් නමුත්
අත්මුතු පරම්පරාවේ ඈතට ටික ටික එහාට යනකොට ශ්‍රද්ධාව කියලා එකක් තුන මාත්‍රයක් හරි තේරුමක් නැති වුණත් වදින්නවත් ඉගෙනගෙන හිටියාට මුතරණ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවය මොනුපුරාට එනකොට ඒකත් නැහැ. ඒ නිසා උත්ට්ටුවකටම ආයින් කරේ නැහැ බුදුරජාණන් වහන්සේ. තුට්ටුවකටම ආයින් කරේ නැහැ වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. තුට්ටුවකටම ආයින් කරේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන්ව. ත්‍රිවිධ රත්නයේ තුට්ටුවකටවත් ආයින් කරේ නැති මේ මොනුපුරා නූතන විද්‍යාව ඉගෙන ගත්තා. ඌ හිතුවා බුදුරජාණන් වහන්සේට වැරදුනා කියලා. ඒ නිසා ඌ නාසායක කියන එක විතරක් පිළිගත්තා. නාසා කිව්වා ඒරියා 51 කියලා කලාපයක් තියෙනවා මෙන්න මෙහෙම. නෙබාඩා කියලා ප්‍රාන්තයක කැලිෆෝනියාවේද කොහෙද? නැහැ. නෙබාඩා ප්‍රාන්තිය තමයි. නෙබාඩා කියලා ප්‍රාන්තයක මහා කාන්තාරයක් මැද්දේ. මෙන්න මෙහෙම තහනම් කලාපයක්. මෙන්න මේකට එනවා බඩු. මොකුන්ද? ඒලියන්ස්ලා. මොකුන්ද? ත්‍රිපෝසවක් ගන්න හම්බෙන්නේ නැති. කාලකන් අර පණුවෙක් වගේ මූණක් තියෙන මන්ද බුද්ධික පිටසක්වල ජීවියන්. ඒක පිළිගත්තා. මහා ඥානවන්ත මුණුපුරා නේද? ඈ අර පණුවක් වගේ මූණ තියෙන අර මන්දපෝෂණීය අර ඇමරිකන් කාර්යාගේ 3D ග්‍රැෆික්ස් වලින් හදපු තාක්ෂණෙන් හදපු අමෝනික වරුවක්. මාව මරාගෙන කයිද දැන්නේ දැන් මේ කිව්වා කියලා. නෑ මොකද උන්ගේ රහසක් ගැනලා ෆයිල් එකක් කරාම මම පින්නුව නෙවෙයි. එහෙම කරාන ඔව් මරලත් යනවා කිව්වා. ඇත්ත කවදාවත් අනාවරණය වෙන්න ඉඩ දෙන්නේ. ඒ තානිකර චිත්‍රයක් බොරුවක් කර ඒරියා 51 කිය තානිකර අමෝලික කේබරයක්. එහෙම ජීවින් කොට්ටාසයක් නැහැ මේ විශ්වේ. උන් මොකුන්ද මල පෙරේතියෝදී ඒලියන්ස් ලගිය. එහෙම જાතියක් නැහැ. දෙවරු බ්‍රක්ම නෙවෙයි දෙවියරු බ්‍රක්ම කියන්නේ වගේ ඕල මොට්ටල හරක් වගේ જાතියද දෙවරු බ්‍රක්ම කියන්නේ. කොච්චර මහේශාක්‍ය කොච්චර මනෝරම්‍ය තලවල ඉන්න පිරිසද දෙවරු බ්‍රක්ම කියන්නේ. උන්ගේ යානා ශක්‍ර දේවේන්ද්‍රයාගේ යානිය විතරක් සයින්ද වසුන් දහසක් අදින යානිය මාතලි දිව්‍ය රාජයා ධාවනය කරා. සයින්ද වසුන් කියන්නේ මේ තිරිසන් සත්තු නෙවෙයි දිව්‍ය පුත්‍රය. එයාලා ඉන්නේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ භවනි. එයාලගේ කරත්‍ය අදින එක ඒ වෙලාවට අශ්වකී රූපී ගන්න. එතු වෙයිස අශ්වය නෙවෙයි. දිව්‍ය පුත්‍රය. ඒ කට්ටිය ශක්‍ර දේවේන්ද්‍රයාගේ දාසිය නැත්නම් පරිවාර පාරිසජ්‍ය කියන කොටසට අයිති. එතකොට ඒ වගේ මහේශාක්‍ය ආනක් මට ඉතින් ඕවා කියන්නේ කිව්වොත් දැන් වෙන කතාවක්. ඉතින් ඒ වගේ මහේශාක්‍ය පිරිසක් දෙවරු බ්‍රහ්මයෝ කියන්නේ. බ්‍රහ්මයෝ ගැන කියන්නේ කිව්වොත් ඊටත් එහා කතාවක්. එතකොට පින්වතුනි එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ධර්මය අපි හිතමු ඔබ දෙවියෝ බ්‍රහ්මයෝ දැක්කේ නැහැ කියලා. ඇස් දෙකට. නමුත් ඔබට දෙවියන්ව බ්‍රහ්මයන්ව ධර්මය තුලින් පේන්න පටන් ගන්නවා. පටිච්ච සමුප්පාදය තුල. ඔබට පේන්න පටන් ගන්නවා. සංඛාරයංශේද විඥානේසේ විඥානයංශේද නාම රූපේසේ. මේක හේතුඵල ධර්මයක්. එහෙනම් කෙනෙක්ගේ චේතනාව යංශේද ඊට අනුකූල එයාගේ නැගෙන චිත්තය ඒ මොහොතේ නැගෙන විඥානේ. ඒ විඥාණයට අනුකූල ඒ වෙලාවේ කොට නැගෙන පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය මෙලවදීම අපිට ධර්මයේ පේන. ඒ කියන්නේ කෙනෙක් තුළ ලෝභ සිතක් හටගත්තොත් ඒ මොහොතේ හෝ තුල අපිට ඒ ලෝභ නාම රූප පේන්න පටන් ගන්නවා. කෙනෙක් තුළ අලෝභ සිතක් හටගත්තොත් ඒ මොහොතේ අපිට අලෝභ නාම රූප පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ලෝභ කෙනෙක් තුළ ලෝභ සිතක් හටගත්තා. දැන් තමන් සතුව තියෙන දෙයක් අහිංසක මිනිසෙක් ඇවිල්ලා කියනවා අනේ නෝන අනේ මහත්තයා මං දවස් ගානක් තිස්සේ කිසිම දෙයක් කාලා නැහැ මට බත් පාර්සලයක් ගන්න කීයක් හරි දෙන්න කියලා. දැන් ලෝභ සිතක් ඇති වුණා මගේ සල්ලි ටික මූට තීලා මම निराහාරු ඉන්න. එහෙම නැත්තම් මට තියෙනෙත් බොහොම ගානට විතරයි. මොකක් හරි ලෝභ සිතක් හටගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න අකුල ගන්නවා. බෑ බනිනවා. දැන් බනිනවා දොස්තර වෙනවා. අර තමන් සතු වස්තුව හංග ගන්නවා. එන දවසේ නොඑක ආකාරයෙන් ඒ ලෝභ සිතෙන් අපිට පේනවා රූප. ඊළඟට අලෝභ සිතක් හටගත්තා. කෙනෙක් ඇවිල්ලා අනේ නෝන මහත්තයා මට උපකාර කරන්න කිව්ව ගමන් ඉල්ල උපකාරයටත් වඩා ලොකු එකක් කරා. ඉල්ලුවේ රුපියල් 10ක්. රුපියල් 1000ම දුන්නාද? අර මිනිස්සු උඩමින් බලනවා මොකක්ද යකෝ මේ උනේ?
රුපියල් 10 ඉල්ලුවේ 1000ක් දුන්නු. හිතා ගන්නවත් බැහැ. එතකොට පේනවා අර දන් දීපු කෙනාගේ මහා සතුටක්. එබඳු සතුටක් දකින්න හම්බෙන්නේ දෙවියන් අතර. තව කෙනෙක් සතුටු වෙනවා දැක්කහම අපට සතුටක් අත ගන්න ඕන නම් අපේ හිත උතුම්. ඒකට ලැබෙන උතුම් ඵලය. මෙලෙහදීම් පේනවා ඒක. කෙනෙක් දන් දීලා සතුටු වෙනවා. එහෙනම් එයා තුල පේනවා උත්කෘෂ්ඨ භාවයක්. එහෙනම් ඒ විඥාන පත්‍යා නාම රූපං කිව්වම සාජාත සහ පුනර්භව යන আদি වශයෙන් ආකාර දෙකකට සහජාතයි නානක්ෂණිකයි කියන්නේ සහජාත භවයයි පුනර්භවයයි මේ භවයයි පුනර්භවයයි මේ භව දෙකේම එකම ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ දැන් අපිට මෙලවදී පේන්නේ ඒකේ මූලික අවස්ථාව පරලෝපේන්නේ ඒකේ ද්විතීක අවස්ථාව දැන් අපිට පේනවා මනුෂ්‍යයෙක්ගේ අලෝභ සිතක් නැගිලා දන් දෙනවා ඒකේ ප්‍රාථමික අවස්ථාව තමයි අපිට මෙහිදී පේන්නේ ඒ දන් දීමේ ද්විතීක අවස්ථාව අපිට පේනවා පරලව එයාට කිවිපා කියලා වෙනකොට හැබැයි මේ පළව මේ මේ මෙලව මේ පරලව මෙන්න මේ හේතුඵල සම්බන්ධය කියලා පුද්ගලයාගෙන් පුද්ගලයාට අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කෙනෙක් ඉනෝ ධනවතෙක්. එයා ධනවතෙක් උනේ කෙබඳු පිනක් කළාද කියලා. එහෙම අපිට පේන්නේ නැහැ. හැබැයි අපිට පේනවා හේතුඵල ධර්ම. පටිච්ච සමුප්පාදයේ පේන. අන්න පටිච්ච සමුප්පාදයට අනුව පේනවා. එහෙනම් විඥාන පත්‍යා නාම රූපං විඥානීය තියෙන ස්වභාවය අනුවයි නාම රූප වල ස්වභාවය තීරණය. එහෙනම් යමෙහි විඥානි අර ඥානෙන් පිරිසුදු භාවයෙන් වැඩෙනකොට සීලෙන් ඥානෙන් වැඩෙනකොට සමාධියෙන් වැඩෙනකොට නොඑක ආකාරයේ සීල සමාධි ප්‍රඥාවෙන් වැඩෙනකොට ඒ චිත්තය මුල් කරගෙන ගොඩනගෙන සියලුම රූපත් ඒ චිත්තේ පවතින ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒ අවස්ථාව තමයි විඥාන පත්‍ය නාම රූප. රූප විතරක් වහම නෙවෙයි රූප නාම දෙකම නාම රූප දෙකම සකස් වෙනවා. එහෙනම් විඥාන පත්‍ය නාම රූපං කියලා එතන සකස් වෙන්නේ නාම රූපයන් විතර ප්‍රභාස ස්වභාවය කියන එක. අලංකාරය කියන එක විචිත්‍රවත් භාවය කියන එක ඒ විඥානීය කියන ස්වභාවය. දේවරු බ්‍රහ්මයෝ එකයි. උන්ගේ ගති ස්වභාවවත් සුන්දරයි. ඉතින් ඒක නිසා මේ ධර්මයට බොරු කරන්න බෑ. මෝඩයන් වරවට්ටන්න පුළුවන්. ඥානවන්තයන් රවට්ටන්න බෑ. ඒ නිසා ඒ කරන බොරුව ඒලියන්ස්ලා කියලා පිටසක් වලින් කවුරු හරි එනවනම් ඒන කෙනා ඥානවන්තයෙක් කියලා වොන් කියනවනම් ඔවුන්ට වඩා එහෙනම් ඔවුන්ට වඩා උසස් රූප සම්පත්තියකින් යුක්ත වෙන්න ඕන සෑම විටම. මොකද ඊට අනුකූල හැමතිස්සෙම විඥාන පඤ්චානාම රූපක්. එහෙනම් පිටසක් වල ජීවීන් කොටසක් ඉන්නවනම් එනවනම් එහෙම ඒ අය හැම කොටසක් ඉන්න ඕන. අර වගේ විකෘති මග යන පරිණිත කාලකන්ණී පිටසක්වල ජීවී එහෙම නැත්නම් ඒ වගේ ඥානවන්ත සත්ත්වෙක් කියලා කිව්වහම මේ ජාතිය මෝඩයවට රැවටෙනවා මිසක් ඥානවන්තෙක් රැවටන්න බෑ කවදාවත්. මොකද හේතුඵල ධර්මයට බොරු කරන්න බෑ. ඒ නිසා බලන්න කරන බොරුව. නමුත් අර අත්මුතු පරම්පරාවක දැන් ශේසේ අවසානිය වෙලින්න ඕම් බෑන මුණුපුරා අන්න ඌ ඉස්කෝලේ ගිහිල්ලා පොඩ්ඩක් මේ නවීන විද්‍යාව හැමෙහි අතපත ගෑවා. මුලක් නැති අගක් නැති මැද ඉඳලා ඉගෙන ගත්තා. අසම්පූර්ණ දැනුමකින් යුක්ත වුණා. අහංකාර වුණා. පොඩ්ඩක් දැනගත්තාම ගෙම්බ කල්පනා කරනවා. අර අවකාශ හිලෙන් පේන මුළු විශ්වයම කියලා. අර ලිඳේ කුහරයෙන් පේන ලිඳේ කටින් පේන මේ තමයි මුළු විශ්වයම කියලා හිතා ගන්න විදිහ. එදාට තමයි ගෙම්බ තර්ක කරන්නේ. ඌට පේන අර අවකාශය ඇතුළේ ඉරයි හඳයි නැත්තම් ඌට ඉරයි හඳයි කියලා එකක් නැහැ ලෝකේ. ඒ ගෙම්බ එදාට කුපුරලා මැරින්න හදයි තර්ක කරලා ඉරයි හඳයි කියලා එකක් නැහැ බලට පිස්සු කියලා. අන්නේ જાතියේ ගෙම්බෙක් බවට පත් වෙන. අවසාන ගෙම්බෙක් වෙන. විද්‍යාව නිසා. බලන්න. කොතනද වැටෙන්නේ කියලා. ගෙම්බෙක් වෙන අවසාන. ලිඳේ ඉන්න. එහෙනම් බලන්න ඒ මට්ටමට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒ මට්ටමට ආවට පස්සේ ඉතින් යන තැන තීරණය කරන කර්මෙන් මේ වගේ කාල කන්‍යෙක් යවන්න ඕන සංසාරේ හොඳම තැනකට තමයි ඉතින් වසර ගාණක්ම මේ දුකට මුහුණ දෙන්න ඕන. මොකද අවබෝධය ආලෝකයේ ලැබිච්ච අවස්ථාවේ අන්ධකාරයෙන් ඉන්න කැමතුණ කාල කන්‍යෙක්. වරෙල්ලා මේ ආලෝකයට කියලා අඬගහද්දි තොපිට ඕන නම් ආලෝකය ඕන මගුලක් කරගන්න ඉන්න
අපේ මේ අන්ධකාරයෙන් ඇඳි ගෑවිල යනවා කියලා එකකින් හිටියා. ඒ නිසා කර්මෙන් විසි කරලා දැම මුන් අන්ධකාරය ඇතුළේ විසි කරලා දැම සංසාරේ කාලකණ්ණි තොපි වගේ උන්ට මනුෂ්‍ය භවයක් ආයි ලැබෙන්නවත් හොඳ නෑ කියලා කර්මෙන් තීරණය කරා. මොකද කර්මෙට සියල්ලයි තු කම්මසක කම්ම යෝනි කම් කම්මසක කම්ම දායාදෝ කම් යෝනි කම්ම බන්දු කම් පරිසරණා යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස් දායාදෝ භවිසාමි. කර්මෙන් තීරණය කළේ කියන්නේ මොකද ඒ අසත්පුරුෂයාගේ හිත ඇතුලේ තියෙන චින්තනය අඳුරන්නේ කවුද? ඒ සිතමයි. කෙනෙක්ගේ චින්තනය ගැන ඒකනේ හෘද සාක්ෂිය කියන්නේ. එහෙනම් ඒ සිතම තමයි අඳුරන්නේ. එහෙනම් ඒ සිතේ ඒ පවතින චින්තනය මෙබඳුයි කියලා අඳුර ගන්න පුළුවන් හැකියාව ටිකක් මොකක්ද? අන්න ඒකට කියන ප්‍රඥාව කියලා. අන්නේ ප්‍රඥාව ලැබුණාට ඒ චින්තනයේ තියෙන යාන්දකාරින් අවබෝධ කරගෙන මෙන්න මේ ව්‍යසනෙන් ගැලවෙන්න පුළුවන් කමල මොන ව්‍යසනෙන්? තමන්ගේම මනසේ පවතින මේ අවිජ්ජාව අනවබෝධයෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබේ. එහෙනම් දැන් මම කියන්නේ ගියොත් මට ගොඩාක් උදාහරණ සහිතව දැන් මේක සිහිපත් වෙනවා. එතකොට මම මේ දේශනා කරන්න ඉන්න දහම් කොටස් ටිකනවා තයාට යනවා. ඔහොම කියන්න පුළුවන් කොට මේ විද්‍යාව ගැන. ඔව් ගැඹුරට. එතකොට බලන්න අර මුණු පුරාට වෙලා තියෙන වැඩේ එතකොට. උරුවර ලින්දේ ඉඳ ගෙම්බ වගේ පොඩ්ඩක් මේ අතපත ගාලා අවසානි හෝ අභියෝග කරනවානි මේ අසිරිමත් වූ ධර්මයට. වරින් පුතා අභියෝග කරවම් මා ඉස්සරහට ඇවි. මං ඒ අභියෝග බාර ගන්න සීල් දෙනාගෙන. වරින් පුතා විද්‍යාව ඉගෙනගෙන ලොකු ලොකු විද්‍යාව ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්ම මිත්‍යාවක් එහෙම නැත්නම් මේක අසත්‍යයක් එහෙම නැත්නම් මේක විද්‍යාවක් නෙමෙයි මේක අන්ධකාරයක් යනවාද වශයෙන් එක වචනකින් හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නිග්‍රහ කරලා මේ ධර්මයේ හෙලා දකින්න පුළුවන් ඉන්න විද්‍යාඥයෙක් ඉන්නවා නම් වරෙන් පුතා මා ඉස්සරහට උඩා බෝධියට. හරිද? මම බලාගෙන ඉන්නවා සූම් එකක් අටවගෙන එන දවස එනකම්. මොනපුරා මෙච්චර මේ හේතුඵල වශයෙන් පෙන්වා දෙනවා පිටසක්වල ජීවීන් 31 තලයක්ම තියෙන එක ලෝකයක් නෙමෙයි ලෝක 31ක් තියෙනවා කියලා. නමුත් ඒ බුද්ධ වචනේ විශ්වාස නැහැ නේ කාලකන් යට. ඌ තාම විශ්වාස කරන්නේ නාසා කියන එක විතරයි. ඌ විශ්වාස කරන්නේ නාසා ආයතනින් කියන එක. ඒසාව ඒරියා 51 වෙන විශ්වාස කරනවා. අර පණුව වගේ මූණක් තියෙන අර මන්දපෝෂණීය අර ඇමරිකාවෙන් හදපු බොරු රෝකඩ පිටසක්වල ගියා විශ්වාස කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු හේතුඵල වශයෙන් ගොඩනැගෙන මේ අත්බව මේ මනුෂ්‍ය දේව බ්‍රහ්ම යන ආදි වශයෙන් සුගති අත්බව ඒ දුගති නිර අසුර ප්‍රේත තිරිසන් යන ආදි වශයෙන් දුගති අත්බව යන ආදි වශයෙන් මේ සක්වලේම ලෝක 31ක් පෙන්වන පිටසක්වල ජීවී 100 කෝටියක් සක්වල දක්වා පෙන්වනවා සහස්ස විඤ්ඤාපන ලෝක ධාතු සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහා සක්වල 100 කෝටියක් සක්වල මේ 100 කෝටියක් සක්වලේ බිලියනයක් චක්‍රාවාට තුල බිලියනයක් මනුස්ස ලෝක තියෙන බිලියනයක් ගානේ හැම ලෝකයක්ම තියෙනවා 31 තල බිලියනයක් තියෙන හැම එකකින්ම බිලියනේ ගානේ තියෙන අනරම්බරණ සහස්ස විඤ්ඤාපන ලෝක ධාතු සූත්‍රය අන්න බුදු පියාණන් හසේ පෙන්වා දීලා තියෙනවා පිටසක්වල ජීවීන් ගැන තාම හොයන කොච්චර උද්දච්ච අහංකාර මූඩියෝද බලන්න මුන් කාලකන් මම මේ තරහට නෙමෙයි තරුණේ මම දැකලා තියෙන හැමයි ඔය කිසි කෙනෙක් එක්ක අපේ තරහන්නේ මොකටද මේ කොයිවත්ින් දරු තරුණිය නමුත් මං ඒ තරුණිය කවුද කින්ද මන්ද මම දැකලත් නැහැ ඔය කියන අඳුරන්නේ නැහැ කොහෙද කින්ද මන් ඉන්නේ මොනවද කරන්න කියලා දන්නේ අපි ඒ තරුණිය තරුණිය වැඩි හිටියු නොයින් දෙනා සමහරු ගුරුවරු සමහරු එක එක වෘත්තිකයෝ එහෙමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඔවුන් විද්‍යාවෙන් අභියෝග කරනවා මට ඔවුන් එක කිසිම අමනාපයක් ලෙස කියන්නේ නැහැ නමුත් මම කියන්නේ කාලකණ්ණි මෝඩ නරුමියෝ කියලා එහෙම කියන්නේ කරුණාවෙන් කාලකණ්ණි මෝඩ නරුමියෝ මම කව හොඳ නැහැ නේ මෙහෙම කියමු දුස්පඤ්ඤස් දුප්පඤ්ඤස් ජලෝ එළමෝ දුස්ප්‍රඥ ජඩ කෙලතොල් බුද්ධ වචනේ
දුප්පඤ්ඤස ජාලෝ එළමෝගෝ දුෂ්ප්‍රඥ ජඩ කෙලතොල් තරහක් නෑ මොනාපයක් නෑ දුෂ්ප්‍රඥ ජඩ කෙලතොල් වරිලා ඉස්සරහට ඉස්සරහට ඇවිල්ලා පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ධර්මයට අභියෝග කරපල් විද්‍යාව තමයි සත්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසත්‍ය මිත්‍යාව කියලා කියන්න පුළුවන් සමතෙක් ඉන්නවා නම් කරුණාකරලා මුකුටි ඉස්සරහට බලන්න කොච්චර මුග්ධ මෝඩ කාලකණ්ණි උඩඟු අවාසනාවන්ත පෞකාරය තුපි කියලා බලන් දුනේ තරුණි ඒ වැඩි හිටියෝ ඔවුන් කොච්චර කාලකණ්ණි මුග්ධ අහංකාර මෝඩ නරුමියෝද කියලා බලන් ඕන තමන්ගේ දිහාටම හැරිලා අයියේ අර මෝඩ අඥාන මෝඩයෝ කියන අර රංගපාන අර බොරුව පිළිගන්න ඒරියා 51 ආදීන එක ආකාරයි ඒ අමෝලික බොරුව පිළිගන්න පිටසක්වල ජීවින් අර කැරකෙන පීරිසකින් ආවකුවම් පිළිගන්න ඒ ඔක්කොම් පිළිගන්න ඒවා මේසුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථ පින්දිකස් ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්කාන්තාය රත්තියා අභික්කාන්ත වන්නා කේවල කප්පං ජේතවනා ඕපාසෙත්වා ඒවා පිළිගන්නේ මා විසින් මෙසේ අසන ලදී මහා මංගල සූත්‍රය පටන් ගන්න ඒ සූත්‍රයේ ගොඩක් සූත්‍රවල තියෙනවා තව මහා මංගල සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී එදා භාග්‍යවතුන් වහන්සේ සැවැත්වර ජේතවනාරාමෙ වැඩ හිටිය දවස එදා මාධ්‍යම රාත්‍රියේදී අභික්ක මහරාත්‍රියම ඒකාන්ත ඒක ඒකාලෝක කරමින් මුළු රාත්‍රියම වර්ණවත් කරමින් වර්ණවත් කරමින් ආලෝකයෙන් බබලෝමි එක්තරා දෙවියෙක් ජේතවනාරාමයට ආවා අතකෝ අඤ්ඤතර අභික්කාන්ත රත්තිය අභික්කාන්ත වන්න කේවල කප්පං ජේතවන ගෝපාසෙත්වා මුළු ජේතවනාරාමෙම ඒක ආලෝක වුණ ආලෝකේ ඒ දෙවියාව මහරෑ ආවේ ඒ තියෙන්නේ කතාවනේ මහරෑ ආවේ දෙවියා අභික්කන්ත වන්න නොයෙක් නොයෙක් වර්ණයන් මවාගෙන තවතිසාව ඉන්න අනන්ත වර්ණ කියලා දෙවි කෙනෙක් ඒ දෙවියා අතිශය අලංකාර කෙනෙක් ඉතින් ඒ නිසා අනන්ත වර්ණ කියලා නම ලැබිලා තියෙනවා නොයෙක් වර්ණයන්ගේ යුක්තයි ශරීරය එතකොට අප්‍රමාණ ආලෝකයන් විහිදුවගෙන ජේතවනියම ජේතවනාරාමයේම ඒකාලෝක කරගෙන ඒ දෙවියන් එතෙන්ට එනවා ඇවිල්ලා දැන් කියන්න පුළුවන් පොල් බූරුවෙට එහෙම දෙවියෙක් ආවේ නැහැ කියලා. එහෙම පොල් බූරුවෙක් වගේ මොඩ කතාවක් කියන්න පුළුවන් නිසා එතනින් එහා පැත්තට සිද්ධ වුණේ මොකද්ද කියලා ඒක තියෙනවා. ඔබ අසෙත්තා යන තේන උප සම්පි තේන උප සම් කමි උප සම් කමිත්වා යනාදී වශයෙන් භගවන්තං යනාදී බුදුරජාණන් වහන්සේ අමෝට ඇවිල්ලා ඒ දෙවියා ඊට පස්සේ ලං වෙලා බුදුරජාණන් වහන්සේ පසිකින් පිටගෙන ප්‍රශ්නයක් අහනවා බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආකංකමානසෝත්තාන බ්‍රෝහි මංගලෝත්තම භාගතුන් වහන්සේ බොහෝ මිනිස්සු උත්සුක වෙනවා යෝසුළු වෙනවා මංගල කාරණා කියන්නේ මොකද්ද කියලා දැනගන්න මොකද ඥානවන්ත මිනිස්සු මේ ලෝකෙ සැපේ හොයන ඒ සැපේ හොයන ඥානවන්තයෝ දන්නවා ජීවිතයේ සැපේ උදා වෙන්නේ මංගල කාරණා වලින් විතරයි කියලා අමංගල කාරණා වලින් සැප උදා වෙන්නේ නැහැ කාටවත් එහෙනම් මංගල කාරණා වලින් නම් සැප උදා වෙන්නේ මංගල කාරණා මොනවද කියලා හරියට දැනගන්න ඕන අපි ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඥානවන්ත මිනිස්සු දෙවියොත් මංගල කාරණා මොනවද කියලා හොයනවා තමන්ගේ සුභ සිද්ධිය සඳහා පිණිස සුභ සිද්ධිය සඳහා හේතු වෙන බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු වෙන මංගල කාරණා මොනවද කියලා ඒ දෙවිය අහන්නේ නැද්ද ඇවිල්ලා ඒ ප්‍රශ්න ඒ ගාථායෙම තියෙන ඒ දෙවිය අහුවත් ඊට පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙන්න පටන් ගන්නේ අසේවනාජ බාලාණන් යන දවස එතකොට ওই විදියට සූත්‍ර දේශනා මං දැන් මේ වෙනකොට ඒක රාශි කරමින් ඉන්නවා වෙනම ඒකටත් පොතක් හදනවා දෙවියන් සහ බ්‍රාහ්මයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන් සහ මේ උතුම් ත්‍රිපිටකයේ දෙවියන් සහ බ්‍රාහ්මයන් ගැන විශේෂයෙන්ම ඇතුළත් වන සූත්‍ර කොටස ඉදවත් කරලා මේ
ඊට සක්කල දිවි ගැන හොයනවා නේද? ඒ ගැන දැනගන්න. අෂ්ටාංග උපෝසත සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. විශාකා උපෝසත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර දෙකම අරන් බලන්න. අන්න ඒකේ තියෙනවා. චාතුර්මහරාජික දිව්‍යතලයේ ඉඳලා පරිනිම්මිත වසවර්තිය දක්වා දිව්‍යතල වල තියෙන ආයුෂ ප්‍රමාණය 50 වර්ෂවලින් තියෙනවා. චාතුර්මහරාජික දිව්‍යතලයේ පෘථිවි වර්ෂ 90 ලක්ෂයක්. තවතිසා දිව්‍ය ලෝකේ පෘථිවි වර්ෂවලින් 3 කෝටි 60 ලක්ෂයක්. ඔහොම ඔහොම 4 ගුණින් වැඩි වර්ණ ගුණිත වෙවි උඩට යනවා. 4 ගුණින් වර්ධනය වෙවි යන්නේ. ගුණනීය වෙවි. එතකොට ඒ දිව්‍යතල පිහිටලා තියෙන දුර ප්‍රමාණය උසු ප්‍රමාණයක් දක්වට යොදුම් 58,000 උඩි. චාතුර්මහරාජිකේ පිහිටලා තියෙන්නේ මුහුද මැද ඉඳලා උඩට. මුහුද මැද පටන් ගන්න චාතුර්මහරාජික දිව්‍යතලේ. එතන ඉඳලා ඉහළට ආකාශය දක්වා යනු. පහළම ඉන්න කොට්ටාසය භූමට්ට දේව කොට්ටාසය හැටියට. ඉහළින් ඉන්න දේව කොට්ටාසය ආකාශචාරී මහේශාක්‍ය දේව කොට්ටාසය තාල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා දේව කොට්ටාසයක බෙදෙනවා. ආකාශ පබ්බත වාන භූමි තටාක ගංගා මහා සමුද්‍ර වල මේ භූමට්ට දේව කොට්ටාසය ඉන්න. ඒ වගේම ආකාශචාරී දිව්‍ය තින ආකාශවල අර පොළවේ ඉන්න අය තමයි වන භූමි තටාක ගංගා මහා සමුද්‍ර පර්වතවල හිටියේ. ඉතින් මේ විදිහට මේ දිව්‍ය තල ගැන, භ්‍රම තල ගැන, ඒවැ ආවුෂ ගැන, නේව සංඥා මහා කල්පේ, නේව සංඥා මහාස, නේව සංඥා නා සංඥා අරූපාවචර තලේ, නේව සංඥා නා සංඥා අරූපාවචර තලේ ඉහළම තලය, ඒකේ ආවි කාලේ මහා කල්ප 84,000. ඒ විදිහට ගත්තාම අවීචි මහා නිරය දක්වාම ආයු කාලය වෙන වෙනම දක්වලා තියෙනවා. ඒවා උපදින සත්‍යංගේ ස්වභාවය දක්වලා තියෙනවා. බ්‍රහ්ම ලෝකවල ස්වභාවය දක්වලා තියෙනවා. විඥාන තිති හතක් පෙන්නනවා. සත්තාවාස නවයක් පෙන්නනවා. විඥාන තිති හතක් පෙන්නනවා. නානත්ත කාය නානත්ත සංඥා. ඒකත්ත කාය නානත්ත සංඥා. නානත්ත කාය නානත්ත සංඥා. නානත්ත කාය ඒකත්ත සංඥා. ඒකත්ත කාය නානත්ත සංඥා ඒකත්ත කාය ඒකත්ත සංඥා. ඊට පස්සේ තව ඊට පස්සේ එතනින් එහා පැත්තට පෙන්නනවා ආකාශනං ඡායතන නේව ආකින් ජනං ඡායතන විඤ්ඤාණං ඡායතන කියලා. නේව සංඥා නා සංඥායතනේ සහ අසක්කි සත්‍ය කියන දෙක ගන්න සත්තාවාස දෙකක් හැටියට විතරයි විඥාන තීති දෙකක් හැටියට ගන්න. ඒක අපි වෙනම විග්‍රහ කරන්න ඕන. මං කදාසක් විග්‍රහ කරලා දැන් කියන්නේ යොත් වෙන පැත්ත. ඉතින් ඒක නිසා විඥාන තීති නැත්නම් විඥානයේ පිහිටන ආකාර හතක් පෙන්නනවා. සත්‍ය වාසය කරන වාසනාවයක් පෙන්නනවා. ඒකේ පෙන්නනවා සත්‍යයන්ගේ ස්වභාවය. නානත් කය නානත් සංඥා. නොඑක් කායන් තියෙන. නිකන් නොඑක් එක එක හැඩේ කායන් සහ එක එක જાති අදහස් ඇඟීම් තියෙන. සත්‍යයි. නානත්කය නානත් සංඥා. ඊළඟ නානත්කය ඒකත් සංඥා. නොඑක් නොඑක් ශරීර තියෙනවා. අදහසලි ඒකිය. එහෙම සත්‍යොත් ඉන්න ලෝකෙ. ඊළඟට ඒකත්කය නානත් සංඥා. ශරීරෙන් එක ස්වභාවයයි. නමුත් අදහස් වලින් විවිධයි. උදාහරණයක් අරගෙන දක්වන්නේ ආභස්ර දෙවියෝ. ආභස්ර බ්‍රහ්මී. ඒකට ඔක්කොම එක වගේ. ඒකත්කය නානත් සංඥා. අදහස් වලින් තමයි වෙනස්. තව දේව කොටසක් ඉන්නවා විහප්පලාදී බ්‍රහ්ම තලවල බ්‍රහ්ම ඒකට්ටිය ඒකත් සංඥා ඒකත් කාය ඒකත් සංඥා ඒකට්ටියගේ ශාරීරියත් එක වගේ අදහසුත් එක වගේ රූපෙනුත් එක වගේ අදහසලනුත් එක වගේ ඒකත් කාය ඒකත් සංඥා මෙහෙම ඊට පස්සේ අර ආකාශ සංඥායතන විඤ්ඤාණංච ආකාශ සංඥායතන විඤ්ඤාණංච ආයතන ආගින් ජනන ආයතන කියලා අරූපාවචර විඥාන තීති තුනක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අර රූපාවචර කාමාවචර සහ රූපාවචර විඥාන තීති තමයි අර හතර. එතකොට එහෙනම් එතනක් පෙන්නනවා. එතකොට මේ සත්‍යයේ මේ ස්වභාවය කියන එක තීරණය වෙලා තියෙන්නේ ඒ විඥාන තීති ස්වභාවයන්. ඒ විඥානේ පටිසන්ධි විඥානයන්.
එතකොට මේ අමා ධර්මය තුළ මේ අසමසම විද්‍යාව තුළ බලන්න සත්‍යය ගැන කුමක්ද පෙන්වන්නේ නැති කියලා. සත්‍ය උපදීන ලෝක 31ක් ගැන පෙන්වනවා. ඒ ලෝක කාමාවචර ලෝක 11ක්, රූපාවචර ලෝක 16ක්, අරූපාවචර ලෝක 4ක් කියලා ලෝක 3කට බෙදලා පෙන්වනවා. ඊට පස්සේ නැවතත් ලෝකේ කොටස් 3කට බෙදෙනවා. සත්ත්ව ලෝකය, සංකාර ලෝකය, අවකාශ ලෝකය කියලා. එහෙමත් කොටස් 3කට බෙදලා විග්‍රහ කරන්න පුළුවන්. ඊට පස්සේ විඥානෙ පිටන ස්ථාන හතක් පෙන්නනවා සත්ත්ව විඥානට්ටිති කියලා. ඒ කියන්නේ මේ චිත්තේ ස්වභාව හතක් පෙන්නනවා. චිත්ත ස්වභාව හතක්. මේ විශ්වයේ සියලු ලෝ සතුන් තුල හටගන්න චිත්ත ස්වභාව හතක් පෙන්නනවා. ඊළඟට පෙන්නනවා. ඒ චිත්ත ස්වභාව හතෙන් යුක්ත සත්ත්ව වාසය කරන සත්තාවාස නවයක්, නව සත්තාවාස කියලා. අර හතයි නේව සංඥා නසඤ්ඤායතනයයි අසඤ්ඤ සත්‍යයයි නවයයි නව සත්තාවාස. එතකොට සප්ත විඥානට්ටිති හතයි අර දෙකයි නවයයි. එතකොට නව සත්තාවාස කියලා. එතකොට එහෙම නවය අපේන්නේ. ඊළඟට රූප සහිත සංඥා ඇති සතුන් පෙන්නනවා. ඊළඟට රූප නැති සංඥා ඇති සතුන් පෙන්නනවා. මේ විදිහට රූපී අරූපී සංඤී අසංඤී යන ආදි වශයෙන් ඒ සත්‍ය නොයේ ප්‍රභේද වශයෙන් පේනවා. ඊළඟට අපා දෙපා සිව්පා බහුපා යන ආදි වශයෙන් නොයෙක් ආකාරයෙන් පේනවා. ඊළඟට මනුෂ්‍ය දේව බ්‍රහ්ම ඊළඟට තිරිසම් ප්‍රේත භූත නිර යන ආදි වශයෙන් ඒ සත්‍ය ප්‍රභේද පෙන්වන කර්මයට අනුකූලව ඒ සත්‍යව අට ගන්න ආකාරය. ඊට පස්සේ ඒ සත්‍යව කර්මානුරූප උපදින ආකාරය පටිච්ච සමුප්පාදයේ කියන න්‍යාය ධර්මයට අනුකූලව පෙන්වන. එපමණයිද? නෑ. ඒ සත්‍ය උපදින ආකාරය මියන ආකාරය පෙන්වා දෙනවා. උපදින්නේ මේ චිත්තයෙන්, මියන්නේ මේ චිත්තයෙන්. උපදින්නේ මේ චිත්තයෙන්, මියන්නේ මේ චිත්තයෙන්. මෙන්න මේ වගේ උපතක් ලැබෙන්නේ කියලා පෙන්වා දෙනවා. උපත තීරණය කරන්නේ කර්මය මෙහෙමයි කියලා පෙන්වා දෙනවා. ඊට පස්සේ ඒ උපත සකස් වෙද්දී ඒ උපත සකස් වෙන කර්මජ ශාරීරිය සකස් වෙන්නේ මෙන්න මේ මෙච්ච රූප ප්‍රමාණිකේ රූප 18කින් පරමාණු 9කින් කියලා පෙන්වා දෙනවා. චිත්තජ ශාරීරිය සකස් වෙන්නේ මෙන්න මෙහෙම රූප 15කින් කියලා පෙන්වා දෙනවා. පරමාණු 6කින් කියලා පෙන්වා දෙනවා. ওই විදිහට කර්මජ චිත්තජ උතුජ ආහාර ජනන වශයෙන් ඉස්සරහට විග්‍රහ කරන්න නම් ඉස්සරහට ගියන් තියෙනවා. ඉතින් එතකොට ඒ විදිහට විග්‍රහ කරනවා. ඊට පස්සේ ත්‍රිජකායක ගන්ධබ්බේ හැදින හැටි විග්‍රහ කරනවා. එතන. එතකොට මේ ශරීර තුනෙන් ඉස්සෙල්ලම සකස් වෙන්නේ කුමක්ද? ඒ ශරීර සකස් වෙන්නේ මොන ප්‍රත්‍යයෙන්? පුරේ ජාත පත්‍ය. ඊට පස්සේ විපාක වශයෙන් පත්‍යේ ජාත පත්‍ය වශයෙන්. විපාක පරිසම්පාද දෙකක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එකක් කලින් සහ එකක් පසු. ඒ දෙකෙන් අභ්‍යන්තර සහ බාහිර ආයතන සකස් කරන ආකාරය යන දිවසින් කියන්න ගියොත් ඒ විතරක් නෙවෙයි. ඊට පස්සේ ඒ සත්‍යයේ කර්මානු රූපව ඒ සත්‍යයේ ජීවිතේ චලණය වෙන ආකාරය පෙන්වා දෙනවා. ඒ චලණය නිසා නිසිතංච චලිතං අනිසිතංච අචලිතං අචලිතං හෝති නිබ්බාණ. ඒ අචලිත භාවය තමයි නිබ්බාණ නිවන පිහිටන්නේ. එහෙනම් ඒ ආකාරයෙන් පෙන්වා දෙනවා චලණීය වෙන ආකාර ජීවිතයේ කර්මී. ඒ ජීවිතයෙන් ඇති කරන ඒ කර්මෙන් ඇති කරන චලනය නිසා ඒ ජීවියාගේ ජීවේ ඉඳලා මුළු විශ්වයම චලණීය වෙන ආකාරයේ මේ අමා ධර්ම විග්‍රහ කරනවා. යන දිවසෙන් මේ සත්‍යය ගැන කුමක් දුන්නහස දේශනා නොකළේ. නමුත් අර අඥාන මුණුපුරා යන්තම් විද්‍යාව හැම්මෙන් අතපත ගාගත්ත කාලකන්ණි මුණුපුරා යන්තම් එහෙම මෙහෙම ඉගෙන ගත්තා ෆිසික්ස් කෙමිස්ට්‍රි කිය. මම මේ ඔබේ විද්‍යාවට ගරහනවා නෙමෙයි, පුද්ගලිකව ගන්න එපා. ඔය විද්‍යාවෙන් හම්බ කරන් ගන්න ගුරුවරු නොඑක දෙනා ඉන්නවා. ඒ අයට නෙමෙයි මම මේ කරන්නේ. වැරදියට එහෙම හිතන්න එපා. ඊට පස්සේ ඒ වගේ මහා මොළ මොට්ටල විදියටත් හිතන්න පුළුවන්. මට අහන්න තියෙන්නේ කවදා හරි දවසක ඔබ නිවන් දකින්න එහෙම උනොත් ඔය විද්‍යාව ප්‍රගුණ කළාද කියලා. ඒ වගේ අමන කතාවක් ඔබ කියන්න දෙනවා නම් මට එහෙම කියනවා නම් මං කියන්නේ ඔබත් එක්ක මට කතාවක් නැහැ කියලා. මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට අඥානයන්ට නෙවෙයි. ඒ නිසා මේ ලෝකේ තියෙන නොයෙක් අසම්පූර්ණ විද්‍යාවන් කවදාවත් බුදුරජාණන් වහන්සේගේ
ධර්මයත් එක්ක ළඟින්ව තියන්න බෑ. ඒ නිසා ඒ වගේ තුට්ටු දෙකේ අසම්පූර්ණ දැනුමක්. තුට්ටු දෙකේ කියන්නේ ඇයි? මේ ජරාව මරණය නවත්තන්නේ ධර්මය. ඒ දැනුම ඔබට උපකාර වෙනවා. ඔබගේ මාංශ, ඔබගේ මනසේ හටගන්න මේ මානසික දාහය, රාග දාහය, දේශ දාහය, මෝහ දාහය, මේ කෙලෙස් දාහය දුරු කරන්න ඒ විද්‍යාවෙන් ඔබට උපකාරයක් ලැබෙනවා. එහෙම ලැබෙනවා නම් ඔබට කවදාවත් බුදුබණ අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඒ විද්‍යාවෙන් කිසිම පිළිසරණක් ලැබුණේ නැහැ. ඒ වගේ දෙකයි පනේ අසම්පූර්ණ දැනුමක් ලබාගෙන මහා ආඩම්බර වෙලා මම ලොකු විද්‍යාවක් දන්නවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ කියන මහා විද්‍යාඥයා පෙන්වා දීපු මේ විද්‍යාවට ගරහලා උන්වහන්සේ සත්‍යයගෙන සෑම සියලු ආකාරයකින්ම දේශනා කරනවා. දේශනා කරන්න ඕන සියලු ආකාර. ඒ ධර්මය ගැන හොයන්නෙත් නැතුව, ඒ ධර්මය ගැන බලන්නෙත් නැතුව, ඒ ධර්මය ගැන තකන්නෙත් නැතුව අර ඇමරිකාවෙන් කියපු අර මන්ද බුද්ධික පිටසක්වල ජීවියා ගැන තාම විශ්වාසය තියාගෙන ඉන්නවා. මේ රටේ බෞද්ධ පවුලක ඉපදුනාට කාලකන්ණී පිච්ච ඒ මුණුපුරා බෞද්ධ පරම්පරාවක ඉපදුනාට උපතින් බෞද්ධයයි කියාගත්තට, උපතින් බෞද්ධයයි කියාගත් අම්මයි තාත්තටයි ජාතක වුණාට ඒ කාලකන්ණී මුණුපුරා. මුණුපුරා අපි මේ අලුත්ම ජෙනරේෂන් එකේ ඉන්න එක. මම මේ එහෙම කිව්වහම අලුත් පරපුර මගෙත් එක තරහ වෙන්න එපා. තරහ වුණා කියලා මට ප්‍රශ්නෙකුත් නෑ. මට මොකද්ද වෙන්නේ? උඹලට තමයි කියන හානියක් වෙන්නේ. මට ප්‍රශ්නයක් නෑ. මම මේ ඇත්ත කියන්නේ. ඒ අලුත් මුණුපුරා අන්නු ඉස්කෝලේ ගිහිල්ලා යන්තම් විද්‍යාවට පත ගාලා අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අභියෝග කරන්න එන අර මුණුපුරා අන්නු නාශකෙන් කියන මෝඩ කතා විතරයි විශ්වාස කරන්නේ. බලන්න මොනතරම් අවිද්‍යාවද විශ්වයේ පවතින. මේ වගේ රටක ඉපදිලා ඒ මෝඩ දරුවන්ට මේ අමා විද්‍යාව මුණ ගැහෙන්නේ නැති ඇයි? ඒක තමයි මම ඔබට මූල ආරම්භිතම අප කරලා පෙන්නේ. අද මට බණ කියනට වඩා වුණා වුණේ ඔන්න ඔය කාරණා ඔබට පසක් කරලා දෙයි. අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන දීලා තියෙන අර්ථකථනය වැරදි නිසායි අපිට මේ ධර්මය මඟ හැරි ඔබගේ හත්මුදු පරම්පරාව ඉදලම ඇවිල්ලා තියෙන මතවාදී හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ශික්ෂා පද ටිකක් කියලා. පාන්සිල් රකින්න එක, පොහේ දවසකට ගිහිලා අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙන එක, මොනවා හරි අන්නේම පානාදි වාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි කිව්වාම ඉතින් අනේ වාහනේ ඔන්නෝම එහෙම එකක් තමයි අපිට තේරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි තේරුම් ගන්න බුදුදහම කියලා. ඊට පස්සේ එකෙක් මැරෙන්න ඕන ගෙදර. එතකොට මතක් වෙනවා පාන්සිකූලේ දෙන්න එදාට අනිත්‍ය ප්‍රතිසංයුක්තිය දේශනා කරනවා. අනිත්‍යවත සංඛාරා එපා වෙනවා ධර්මයේ. අනිත්‍යවත සංඛාරා කිව්වහම බොක්කොල පේන්න පටන් ගන්නවා. සුදු ඉටි කොල පේන්න පටන් ගන්නවා. සෝහන තමයි පේන්න පටන් ගන්නවා. ඒ නිසා මුණුපුරා එකතුකින් ඒ තරුණයාට බැලලා වැඩකුත් නැහැ. ඇයි? ඒ තරුණයාට කරන්න දෙයක්වත් නැහැ. ඌට මුණ ගැහුනේ මසප්පුරුෂය නිසා. උන් කිව්වෙම විද්‍යාව කියන්නේ අනෙකක් කියලා. ඒක තමයි පිළිගන්නේ. ඒ නිසා අද තේරුම් ගන්න බැරුව ඉන්නව ඇත්ත. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය විද්‍යාව කියලා කවුරුවත් කිව්වේ නැති නිසා, විද්‍යාව කියලා වෙන එකක් පෙන්වා දීපු නිසා, ඒ විද්‍යාවේයි විද්‍යාඥයෝයි අසත්පුරුෂය නම් කරපු අර මෝඩයන්ගේ කටවල් දිහා බලාගෙන ඉන්නවා. උන් කවද්ද පිටසක්වල ජීවියෙක් හොයාගෙන? හරි, දැන් මුන් එක්ක අපිට සම්බන්ධයක් තියෙනවා, හෙටේ ඉඳලා මේ පදිංචියට යන්න පුළුවන්, වීසා හදා ගන්න පුළුවන් කියලා කියන දවසින් කවද්ද කියලා බලාගෙන ඉන්නවා. තාම පිටසක්වල ජීවින් මේ මහ පොළොවට ඇවිල්ලා බොහෝ දේවල් කරලා ගිහිල්ලා තියෙනවා. දන්නේ තුමා අර සූත්‍ර දේශනා කීයකම තියෙනවා. දේවරු කීපතාවක් ජේතවනාරාමයටම ඇවිල්ලා තියෙනවා. ලංකාවේ තියෙන ත්‍රිකුණාමලයේ පැත්තේ, ලංකාවේ තියෙන ත්‍රිකුණාපලයේ පැත්තේ ඔබට කියමු පුළුවන් මේ කියන කතාව බොරුවන්න. ලංකාවේ තියෙන ත්‍රිකුණාමලයේ පැත්තේ තරුලෙන්ගල කියලා ආරන්නේ. තරුලෙන්ගල ඇයි ඒකට තරුලෙන්ගල කියන්නේ කියලා ගමේ මිනිස්සුන් ගිහිල්ලා
එතකොට මේ මිනිසු කියයි ඔය ගාමි මිනිසු කියන කතාව මේ ඊයේ පෙරේද හදාගත්ත කට කතාවක් නෙවෙයි පරම්පරා ගානක් තිස්සේ දැන් පැවතින කතාවක් කියන මොකක්ද පැරණි ඔය කාලේ දැකලා තියෙනවා රෑට ඒ ලෙනට හරු වගේ ආලෝකයක් නෙමෙයි හැමදාම රෑට තරු වගේ මහා ආලෝකයන් ආකාශයෙන් ඇවිල්ලා අර ලෙනට ඇතුල් වෙනවා කියන්නේ. එනිසා තමයි තරුලෙන් ගල කියලා මිනිස්සු නම දැම්මේ. අහන්න ගිහිල්ලා ගම මිනිස්සුන්ගෙන් බොරුද කියලා. ඒ නොඑක් දේව කොට්ටාස, බ්‍රහ්ම කොට්ටාස, එක එක අයගේ එක එක දේව කොට්ටාස, බ්‍රහ්ම කොට්ටාස, ඒ වගේ ආරුක්තම මුණ ගැහෙන්න එනවා එහෙම. ධර්මයන්. ඒ වගේ රටක් නෙවෙයි. කොම කනකාටුයි පවතින දරුවෙක් වෙයි කියලා සමාජයේ දිහිත කරවන්න දරුවෙක් යහපත් දරුවෙක් වෙයි කියලා. නමුත් එහෙම එකෙක් නෙවෙයි බිහි වෙන්නේ. අම්මට තාත්තට වළංගු නැති, දෙමෝපියන්ට ගරු කරන්නේ නැති, උගන්නන ගුරුවරයාත් එක්කම සංසර්ගයේ දෙන්න බලන. සුද්ධ සිංහලින්ම කිව්වහම. සුදුකනේ තේරෙන්නේ. ඊටත් වඩා හොඳකින් කිව්වනම් ඊටත් වඩා තේරෙයි. ගුරුවරයාටම ලව් කරන්න යන්න. ගුරුවරයාට පොඩ්ඩක් එහා මෙහා වුණාම අතෝස්සන. වැඩිහිටියෙක් අවවාදයක් දුන්නාම වැඩිහිටියාගෙන් ඇයි මොකද කියලා අහන. වැඩිහිටියෙක් දැක්කට කවදාවත් ගරු කරන්නේ නැති කාලකන්‍ය අසමජ්ජාති තමයි බිහි වෙන්නේ. ඒ පාසල් අධ්‍යාපන. ඇයි ඒ? අර විද්‍යාවන්ට කියලා දුන්නේ. අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් වෙන ප්‍රතිඵලයක්. අම්මයි තාත්තයි හිතුවේ හොඳ විද්‍යාවකින් බිහි වෙයි කියලා. විද්‍යාවකින් නම් බිහි වුණා. හැබැයි ඌ කරේ අර ආරවල්ලින් අහිංසක මනුෂ්‍යකතු කරන් ගිහලා මේ මිනිස්සුන්ගේ ආත්මාව වකුගඩු අදවත ගලව ගත්තේ. ඔන්න බිහි වෙච්ච විද්‍යාඥය. ඉතින් ඒක නිසා මම ඔබට නැවත නැවතත් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන විද්‍යාව අවබෝධ කරගත්තා නම් ඒ උතුම් ශිෂ්‍යයාගේ නැත්නම් ඒ බුද්ධ ශ්‍රාවකයාගේ මේ විශ්වයේ පෙනෙන නොපෙනෙන සත්‍ය නොපෙනෙන සතෙක් යේකේචි පාන භූතත්ති තසාවා තාවර අනවශේෂා දීඝාවායේ මහාන්තව මධ්‍යම රසක අනුක තූල අනුක ශුද්‍ර ජීවියටත් අනුකම්පාව කර අනුකම්පා කරන ශුද්‍ර ජීවිය ගැන අනුකම්පාවක් උපදින බුද්ධ ශ්‍රාවකය ඒ ජීවියක් නේ ඒ සතෙක් නේ ඒ සතාගේ පෞකාරකමට එයා ශුද්‍ර වෙලා නේ ඒ අසරණයාගේ අසරණකම ගැන අනුකම්පාවක් ඇති වෙන කරුණාවක් හැකි සෑම විටම එවන් ශුද්‍ර ජීවියෙක්ටවත් ව්‍යසනයක් අත් නොවේවා කියන විදිහට කටයුතු කරන්න තමයි දක්ෂ වෙන්න පටන් ගන්න මට කියන්න කරුණා කරලා ඒ අසරිමත් වූ විද්‍යාව ඉගෙන ගත්ත ඒ විද්‍යාව හදාරපු ඒ පරතරයට යන ඒ බුද්ධ ශාසනීය විද්‍යාවක් කවදාවත් හදයිද පරමාණු බෝම කවදාවත් හදයිද න්‍යෂ්ටික බෝම කවදාවත් හදයිද රසායනික ආවි හදයිද කවදාවත් එහෙනම් කොහොමද විද්‍යාව ඔබ මොන වලින් කල්පනා කරලා බලන්න ඕන විද්‍යාව කියන්නේ විනාශයකටද කියලා විද්‍යාව කියන්නේ විනාශයකටද මොනවාරි රසායන වර්ග දෙක තුනක් තියෙනවා මේ තුන හතර එකට එකතු කරාම මෙතන බෝම්බයක් හදන්න පුළුවන් ඔබ ඒකටද විද්‍යාව කියන්නේ අන්න එතන තමයි පින්වතුනි වැරදිච්ච තැන ඇයි ඒ මංගල්‍ය උදා වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති නිසා ඇසුරු කරේ අසත්පුරුෂයන් අසේවනාච බාලාන පණ්ඩිතානන්ද සේවන අනිත් පැත්තට වැඩේ කරේ ඇසුරු කළේ බාලයා බැහැර කළේ පණ්ඩිතයා ඒ නිසා දැනගන්න හම්බුනේ විද්‍යාව කියලා අර බෝම්බේ හදන හැටි. ඊට පස්සේ විද්‍යාව කියලා තමන්ගේ දරුවන්ටත් ඉගැන්වුවේ ඒක තමයි. මේ විද්‍යාව පැත්තකට විසිකලා දැම්ම.
අමරණීයත්වය උදා කරලා දෙන සියලු දුක් නිමා කරන සියලු ප්‍රශ්න වලට විසඳුමක් සපයන සියලු බය සංසිඳින සියලු ශෝක සංසිඳින සියලු ගින්දර නිවා දමන ඒ උත්තරීතර විද්‍යාව එපා කියලා පැත්තට විසිකරලා දැම්. ඇයි වැරදි චිත්‍රයක් අත්මුදු පරම්පරාවක් පුරාම අපේ මනසේ බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් බුද්ධ ධර්මයේ සම්බන්ධයෙන් බුදු දහම සම්බන්ධයෙන් පවතින්නේ වැරදි චිත්‍රයක්. අර මොකුත්ම බැරි වුණාට පස්සේ වයසට ගියාට පස්සේ යන්නේ නම් ඇති වුණාට පස්සේ හොම්බ බිම යනට පස්සේ ගෙදර දරුවන්ගෙන් සැලකීමක් නැති වුණාට පස්සේ දරුවෝ නිකන් අර ඵලයන් නොකිය පලා බෙදන ගානට ආවට පස්සේ අවලංගු කාසි වුණාට පස්සේ ගෙදරින් හරියවන් කෑම ටිකක් නොලැබී යන්න ගත්තට පස්සේ ගෙදරින් සැලකිල්ලක් නොලැබී යන්න නොලැබී යන්න ගත්තට පස්සේ යන අදවසේ නොඑක ආකාරයෙන් ගෙදර ප්‍රතික්ෂේප අවලංගු චරිතයක් වුණාට පස්සේ තමයි පන්සල මතක් වෙන්නේ. ඊට සුදු ඇඳගෙන එනවා පන්සලට වාත වෙන්න. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම නැති මිනිස්සුත් ඉන්නවා. නමුත් බහුතරයක් ඉන්නේ අර මිනිස්සු. ඒ නිසා මොකද උනේ? චිත්‍රයක් වවන ඔළුවේ. ඉන්න කාලේ පුළුවන් තරම් හොඳට බඩපිනු, කරපිනු, අරපිනු මේ පිනු ඔක්කොම ගහලා බැරි වුණාට පස්සේ හැරමිටියෙන් යන්න ඕන තැනයි පන්සල කියන්නේ. එහෙමත් ගිහිල්ලා කරන්න ඕන ටික මොකද්ද? පානාදි පාදාදි වේරමණී සික්ඛාපදං සමාදියා මොනවාම කිය කින්නේ. ඊට පස්සේ ගෙදර අය මොනවා හරි විශේෂ දෙයක් තිබුණොත් පිරිතක් කියන එක. කඩයක් එහෙම විවෘත කරනවනම් වැසිකිළියක් හරි කම නැවෘත කරනවනම් තුන් සූත්‍රය කියන එක දෙන්න ඇවිල්ලා. දීක්ෂෝ. ගෙදර ඉඳින්නේ මැරුණහම් අත් දවසේ පාංශ කුල ඉස්සෙල්ලම දෙන්න එපා. අනිච්ච අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයේ දේශනා කරලා පාංශ කුල දෙන්න ඕන. ඊට පස්සේ හත් දවසේ දානි දෙන්න ඕන බණ කියන්න ඕන. එතන මාස තුනේ දානියක් දෙන්න ඕන බණක් කියන්න ඕන. ඔන්න ඔහොම ටිකක් තියෙනවා සම්බුද්ධ ශාසනයත් එක්ක බැඳිච්ච. තව නැති තව තව ඉතින් ওই සමති වාරයකදී මොකක් හරි පන්සිල් දෙන්න මතක් වෙන්නේ. විවාහකට යන පිරිත් නූල, විවාහයකට යන පිරිත් නූල, ක්‍රිකට් ගහන්න පිරිත් නූල, තව ඉස්කෝලේ විභාග ලියන්න බෝධි පූජාව, මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වේවා. නැත්තම් ගෙදර දෙන්නට අපලයක් උපද්‍රයක් ඇවිල්ලා අදි හෝ නියම හැඳි ගෑවිලා යන්න හදන්නේ දැන් ගෙදරම. පොඩි විනයක් කරලා අල්ලපු ගෙදර උන්දේ. ගෙදර ඉන්නත් බෑ ඉන්න හිතෙන් ඉන්න මොන කර්මයක්ද දන්නේ නැහැ යකෝ. දැන් පොඩි විනයක් කරලා. දැන් දැන් ඉතින් බෝධි පූජාවක් කියන්න ඕන උඩ මළුවට ඇවිල්ලා. පොඩි විනය නැති වෙයි. අන්න එතකොට මතක් වෙනවා ධර්මයේ අන්න බුද්ධ ශාසනයේ වටිනාකමක් තියෙනවා. වාහනයක් ගත්තා ඒකට ආශිර්වාද කරගන්න ඕනේ. ගෙයක් හදන්න ගත්තා ඒක ඉක්මනින් හදාගන්න ඕනේ. කසාදයක් හොයනවා තාම ගෑණියෙක් මිනිහෙක් හරියට හම්බ වෙන්න ඕනේ. ගෑණියෙක් මිනිහෙක් හොයාගත්ත හරියම දරුවෙක් දැන් ඉන්න ඕනේ. දරුවෙකුත් අම්මෝන දැන් ඉතින් ඌට හරියන ඉස්කෝලයක් ලැබෙන්න ඕනේ. ඉස්කෝලෙකුත් ලැබුණ දැන් ඌට හරියන මොකද දැන් විශ්වවිද්‍යාලයක් රස්සාවක් ඊට පස්සේ පරස්තාවක් පරස්තාව ලැබුණාට පස්සේ ඌට දරුවේ මහසෑය තියෙන්නේ ඒකට. මිනිසුන්ගේ දුක් ගැණි වලට සමන් දුක් ගැණි ගැණවිලි වලට සමන් දීලා ඒ මිනිසුන්ගේ කන්නලව් වලට කන් දීලා අර කතරගම දේවාලි වගේ මිනිසුන්ගේ ප්‍රාර්ථනා ඉසු සාධනය කරලා දීලා මිනිසුන්ට කාම ජීවිතය සැපවත් කාම ජීවිතයක් උදා කරලා දෙන්න තමයි මහසෑය වැඩිණිය අනුරාධපුරේ උඩමළු වැඩිණිය අනුරාධපුරේ ඔක්කොම තියෙන සියලු පූජාවලින් බලාපොරොත්තු ඉන්නේ ඒක. ඉතින් මේව දැක්කහම අර මුණු පුරාටත් හිතෙනවා මොන ධර්මයක් අධ්‍යාපෝ මේක මොන විද්‍යාවක්ද මේක. ඇත්ත ඊට වඩා හොඳයි නිරාගමික වෙන්නේ කිසිම ආගමක් නැහැ. ඒක මොඩ ඇත්තනේ අපිට නම් බෑවුවා ඔය සාම්ප්‍රදායක අහන මිටි ඇත්ත ඔවුන් ඇත්ත ඔවුන්ට පෙවුනේ පන්සලට යන්නේ ආච්චි අම්මයි සීයයි කියලා. මේ උත්තරීතර ශාසනයට වෙච්ච වැඩි තරුණ පරම්පරාවට පෙනුණා ආච්චිසිය අය තමයි පන්සලට යන්නේ. ඒ නිසා පන්සලට යන්නේ වයසක මිනිස්සු.
පන්සල යන්නේ වයසක මිනිස්සු. තරුණයි නෙවෙයි. මෙන්න හිතන්න පටන් ගත්ත විදිහ. ඒ නිසා ඔවුන්ගේ චින්තනයක් ගොඩනගන ඔවුන් තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ තරුණයන්ට නෙවෙයි වයසක මිනිස්සුන්ට කියන්නේ. සුසෝ කාල ගේසෝ දහරෝ භද්‍රයෝබ්බනි අයන් පටමන් සමය. කලුකෙස් ඇති තාරුණ්‍ය භද්‍ර යෞවනය ගත කරන අයටයි මේ ධර්මය. එහි පළමු සමය. ඒ කියන්නේ එක්වලින්ම මේ වැඩේ කරගන්න පුළුවන් පළමු පිරිසේ අය. ඒ ධර්මය වැහිලා ගියා, ඇත්ත වැහිලා ගියා. අන්තිමට අර තරුණ පරම්පරාව හිතුවා ආච්චි සීයා. අර මුකුත්ම බැරි වෙච්ච දාට්ටි ගත් හැල ලොබු කටයි දැන් ඇවිද ගන්නත් බෑ හැරමි කියත් අරගෙන. අනුන්ට වාත වී පැඩ පැඩ යන්නේ පන්සලට ගිහිල්ලත් ඉන්නේ පැඩ පැඩ සීල් ගන්න කියලා ඇවිල්ලා අවසානේ යනවා අනේ මන් දන්නේ පස රත් වුණා විතරයි කියලා මං ඉන්නේ පස රත් වෙච්ච එකක් එනකම් මේ පන්සලට ගිය පොගේ දවසේම පස රත් වෙච්ච එකක් මෙතන ඉඳලා තිබුණා උන්නෝම අන්තිම හැසිරේ ඉතින් අර තරුණියම අර වගේ හිතන එක සාධාරණයි අමනයන්ටද මේ ශාසනය තියෙන්නේ आयतन स्कंद धातु धर्म रूप चैतसिक चित्त निब्बान प्राज्ञावंतिया ඒ නිසා ඔන්න මලක් පහනක් පූජා කරගෙන එහෙම ඉන්න එක තමයි කරන්න තියෙන්නේ වෙන මොනවා කරන්නද වයසට ගියාට පස්සේ තරුණ කාලේ කවදාවත් පන්සල මතක් වුණේ නැහැ දරුවන්ට කිව්වේ උඹලා තාම පන්සලට යන්න උඹලට කාලයක් තාම උදා වුණේ නැහැ කියලා ඒ නිසා තරුණ දරුවෝ හිතුවා මේ ධර්මය වයසට ගිය අර මෝඩ ආච්චිටයි සීයටයි තියෙන්නේ කියලා සම්බුද්ධ ශාසනය ඒ නිසා ඔවුන් මේ ධර්මයෙන් ඈත් වුණා ධර්මයෙන් ඈත් වෙලා ඔවුන් හිතුවා මේ ධර්මය පිළිපැදීම මේක වැඩවසම් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනවා කියොත් ඒක වැඩවසම් ඒක යල්පැනු යල්පිනු ක්‍රමයක් ඒක හනමිටි ක්‍රමයක් ඒක පුරාණයි අවභාවිතයි දැන් මොඩර්න් නෑ ඒක කවුරු හරි වොත් ඔයාගේ ආගම මොකද්ද කියලා බුද්ධ ආගම කියන්නේ නිකන් ලැජ්ජයි වගේ දැන් ඒ නිසා මම නිරාගමිකයි ඉංග්‍රීසියෙන් මොකක් කියනවද දන්නේ නෑ निरागमिक हेबीन वचने सन्धि निर आगमिक निरागमिक मेवागे वायसेट गिये तानियन नगिट गन्नुवाद बेरी इंद गन्नुवाद बेरी वायसक उंदला टिकट तमाई මේ සම්බුද්ධ ශාසනය තියෙන්නේ අපිට නෙමෙයි අපිට තියෙන්නේ ඊට වැඩිය මොඩර්න් විදියට හිතන්න සයන්ස් අපිට සයන්ස් ආච්චිලා සීයාට බුද්ධාගම ආච්චිලාට සීයාට බුද්ධාගම අපිට සයන්ස් කියන හිතුව තරුණ පරම්පරාව එහෙම හිතලා උන් ධර්මයෙන් ඈත් වුණා අර අඥාන අවිද්‍යාවට ලඟ වුණා විද්‍යාව කියලා හිතාගෙන ඕක නෙමෙයිද වෙලා තියෙන්නේ දැන් ලෝකෙ जीवित ඒසා දැන් නැවතත් මම ඔබට පෙන්වා දුන්නේ මේ විද්‍යාව සහ විද්‍යාව අතර වෙනස. එහෙනම් අතීතේ ඉඳලා සිද්ධ වෙච්ච වැරදි තවදුරටත් ඉස්සරහට යන්න ඉඩ තියන්න එපා පින්වතුනි. හැමෝටම කියන්නේ මේ තමයි විද්‍යා විශ්වය. ආයි කතා කරන්න ඉන්නේ නැහැ කවුරුවත් ඒ ගැන. මේ තමයි විද්‍යා විශ්වය. දැන් අපි විද්‍යාවෙන් ඉගෙන ගත්තේ මොනවද? අර ක්‍රියාවලිය මේ ක්‍රියාවලිය අරක වෙන්නේ කොහොමද? ප්‍රභා ශාස්ත්‍රේෂණය ගහක බීජ අටගන්නේ කොහොමද මල් අටගන්නේ කොහොමද යන දේශ නොඑක් දේවල් සාක සෛල ජීව සෛල සාක සෛල ඊළඟට ජීව සෛල යන දිවසේ සත්ව සෛල යන දිවසේ නොඑක් ආකාරයි නොඑක් දේවල් අපි කියලා ගත්තා ඉස්කෝලේ ක්‍රියාවලින් වශයෙන්
ඒක සංස්කෘතිය ඉගෙන ගත්තයි. එතන මේ වෙන්නේ බුදුරජාණන් වහන්සේ රූපාට ගන්න මෙහෙමයි චිත්තාට ගන්න මෙහෙමයි යනාද වශයෙන් මේ නාම රූප මේ සියල්ල බෙදලා වෙන් කරලා පරමාණු වශයෙන් දැන් එන ස්වදප යනාද වශයෙන් නොඑක් දෙන හොයාගත්ත පරමාණු ගැන කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරමාණු ගැන ඔබට කියලා තියෙනවද කවදාවත් ඉස්කෝලේ ඉන්නවනම් කවුරු හරි කියන්න බලන්න ඉදිරිපත් වෙලා දැන් මෙතන ආවල් පාසලේ ආවල් පාඩමේ තිබුණා කියලා මෙහෙම බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු විද්‍යාව අපේ අර්ථකථනේ වැරදි නිසා අපට අමා ධර්මෙ මඟ හැරිලා ගියානේ අර්ථකථනේ වැරදි අර්ථකථනේ අර මූලාරම්භෙදිම තිබුණා ආගමක් නෙවෙයි දර්ශනයක් කියලා දැන් මේ මෝඩ තකතිරුව අදහස නැති වෙලා ගියා කොහොමද දැන් අර පරම යථාර්ථය කියන තැන නතර වුණා ඊටත් එහාට ගිහිලා දැන් දකින්න ඔබ වෙනා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ විද්‍යාව බව විශ්වය. ඒ විද්‍යාව තමයි පරම සත්‍ය කියන්නේ. විද්‍යාව තුළින් එළිවන සත්‍ය තමයි පරම සත්‍ය. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පරම සත්‍ය පෙන්වා දෙන විද්‍යාව. අන්නේ අර්ථකථනය නැවත සමාජී ස්ථාපිත වුණු තරුණ පිරිස මේ ධර්මයට යොමු වෙනවා. ඔවුන් අදටත් දන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සයන්ස් කියලා. ඔවුන්ගේ භාෂාවෙන් කිව්වොත් අදටත් දන්නේ ඔවුන් ඉතින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ මොනවා හරි මේ නිකම් මේ ශික්ෂා පද ටිකක් කියලා. මෙහෙම රකින්න පානාති පාතා වේරමණී ඔහොම කිය කිය ඉන්න එකක් තමයි බුදුදහම කියලා අදටත් ඔවුන් හිතන්නේ. මේ විශ්වය පිළිබඳ අවබෝධයයි මේ කියලා දන්නේ නැහැ. මොකද අර ආමිෂ සිරිට් එකක හිර වුණා බෞද්ධයා. ආමිෂ සිරිට් ටික. ඒ ආමිෂ සිරිට් ටිකත් තේරුමක් නැතුව කරන ටික පහනපත්තු කරාට දන්නේ අදටත් බුදුරජාණන් වහන්සේට පහනපත්තු කරන්නයි කියලා. අදටත් දන්නේ. ඒ විතරක් නෙවෙයි පහනපත්තු කරන්න ඕන විදිය දන්නේත් නෑ. ඒකටත් පරණ තෙල් වලටම ආයි තෙල් ටිකක් දාලා නැත්නම් පරණ තිරේම ආයි පත්තු කරලා ඒ කුණු වැඩ කරලා ලෝභ වැඩ කරලා තමයි බුදුරජාණන් වහන්සේට පහන දන්වන්නේ. ආමිෂය දන්නේත් නෑ. ප්‍රතිපත්තිය දන්නේත් නෑ. දෙකම දන්නේ. ඉතින් ඒකයි යන්නේ අකා. ඔරහත් බිඳගෙන බිඳගෙන යන්න ඕන තැනටම යන්නේ. යන්නේ යන වෙලාවට කොරහත් බිඳගෙන මායිටි. මොකද මේ බෞද්ධයෙක් කියලා කිව්වට බෞද්ධ ශාසනයක ඉපදුනාට ආමිෂේ තේරුම් ගත්තෙත් නැහැ. ප්‍රතිපත්තිය තේරුම් ගත්තෙත් නැහැ. හරක් වගේ ජීවත් වුණා. කණ්ඩ ලැබෙන ටික ගැන විතරයි හිතුවේ. උදේ නැගිට්ටාම කොහොමද උදේට කන්නේ දවල්ට කන්නේ රැයට කන්නේ කියලා විතරයි කල්පනා කරේ. යන්තම් මේ ජීවිතේ ගැට ගහගත්තා නම් ඇති එදිනෙදා වේල පිය විසඳගත්තා නම් ඇති පිරිමහගත්තා නම් ඇති ඊට වඩා දෙයක් නෑ කියලා එදිනෙදා ජීවිතේ ගැට ගහ ගන්න ආකාරය විතරයි කල්පනා කරේ. හෙට මොකද වෙන්නේ? එහෙම නැත්තම් දැන් මැරුණොත් මොකද වෙන්නේ? මොකුත් ගැන විඥානයන්නේ. ඒ ගැන සිහියක් නෑ. ඒ ගැන තේරුමක් නෑ. ඒ ගැන කවුරුවත් කියලා දුන්නේ නෑ. කියලා දුන්නට අහන් හිටියෙත් නෑ. ඒ නිසා මොකද උන්නේ? ඒ ගැන කිසිම අවිඥානිකත්වයක් ගොඩනැගිච්ච නැති නිසා ඒ ගැන එහෙම හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. හිතන්න එක දෙයක් ගැන විතරයි වෙලාව තිබුණේ. කාණ විද්‍යාව කොහොමද කියලා එච්චරයි. ඒක නැති කරොත් නම් ආයෙත්ින් දන්නවනේ රටම උනත් එනවා එළියට. එච්චරයි. ඒක ගැන හිතනවා දිවි හිමියේ. කාණ එක ගැන. කණ්ඩ නැති වුණොත් මරාගෙන මැරිනවා. එච්චරයි. ඉතින් ඒ වගේ අමනයන්ටද මේ දන්නේ? අමනයෝ කිව්වේ මානසික කාර්යයක් නැතිවෝ හිතන්නේ නැතිවෝ හිතන්නේ නැහැ කියන අමනයෝ.